තෙරුවන් සරණයි හැම දෙනාටම මේ වෙලාව අපේ සුපුරුදු ධම් සභාව ධර්ම සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාව අද විවාහර වර්ෂයෙන් 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 15 වෙනිදා බදාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි මේ මුණ ගැහිලා ඉන්නේ උදෑසන 5:30ට අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් ලංකාවෙත් ඒ වගේම ලෝකයේ නොයෙක් රටවල ඉන්න අපේ කල්යාණ මිත්‍රයන් මේ දහම් හමුවට එකතු වී සිටිනවා. හැම දිනම අපි ඉතාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. වෙනද වගේම අපි අපේ ධම් සභාව දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසෙලා ලෝක සත්වයාටත් නිවීම සැනසීම පිණිස දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය තුන් ආරයක් කියලා අපි දහම් හමුව ආරම්භ කරමු බුද්ධ වන්දනාවෙන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්‍යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි අපේ ධර්ම අවබෝධයේ පිණිස දීව කලක් තිස්සේ මෙවැනි සදහම් හමුවක් පවත්වගෙන යනු ලබනවා. අදත් එහි තවත් අවස්ථාවක් අපි මේ ධර්ම සාකච්ඡා මාලාව බුද්ධ දේශනා ඇතුළත් සූත්‍ර පදනම් කරගෙන තමයි කරගෙන යනු ලබන්නේ. විශේෂයෙන්ම ලෞකික අභිවෘද්ධිය දියුණුවට අදාළ වන්නා වූ බුද්ධ දේශනාත් තිබෙනවා. ඒ වගේම අධ්‍යාත්මික දියුණුව ඉලක්ක කරගත්තා වූ දේශනා තමයි සාතිශය බහුතරයක් තියෙන්නේ. එතකොට අපි මේ සාකච්ඡා මාලාවේ තේමාව තියෙන්නේ යථාභූත ඥාන දස්සන ඇතිතතු දැකීම කියන මාතෘකාව. ඒ අනුව අපි ලෝකුත්තර සම්මාදිට්ඨියට අදාළ වන, ඒ කියන්නේ ලෞකිකත්වයේ ඉක්මවීමට උපකාරී වන දැනුම අවබෝධය සඳහා අදාළ වන බුද්ධ දේශනා සූත්‍ර දේශනා තමයි අපි මේ දිනවල සාකච්ඡාවට භාජනය කරමින් තියෙන්නේ. ඒ අනුව අපි දැනට මජ්ඣිම නිකායේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ ඇතුළත් සබ්බාසව සූත්‍රය තමයි දැනට අපි සාකච්ඡාවට භාජනය කරමින් සිටින්නේ. එහි පරියාය ක්‍රමයට ආසව දුරු කිරීම, ආසව සංවර පරියාය නමින් කෙලෙස් දුරු කිරීමේ පියවර නැත්තම් පරියාය ක්‍රම 7ක් පිළිබඳව සඳහන් වෙනවා. එයින් අපි 3ක් විමසීමට භාජනය කරා. දස්සනා සංවර පටිසේවනා කියන පරියාය 3. අද අපිට තියෙන්නේ අදිවාසන කියන පරියායයි. අපි උත්සාහ කරලා බලමු ඒ පරියාය පිළිබඳ අදහසක් ඇති කරගන්න සහ අදිවාසනා නොකිරීමෙන් ඇතිවන ක්ලේශ තත්ත්වයන් හඳුනා ගන්න. ඒ වගේම අදිවාසනාවෙන් ඒ ක්ලේශ තත්ත්වයන් දුර වෙන ආකාරය අවබෝධ කරගන්නට. ඉතින් ඔය විදිහට අපි මේ සූත්‍රය පදනම් කරගෙන දිගටම මේ සාකච්ඡාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දන්නවා මේ
ධර්ම සම්භාෂණ ධර්ම සාකච්ඡා මගින් අපේ නිවනට උපකාරී වන කුසලතා පද්ධති තුනෙන් ඒ කියන්නේ ප්‍රඥා සීල සමාධි කියන කුසලතා පද්ධති තුනෙන් ප්‍රඥා කුසලය තමයි වර්ධනය වෙන්නේ. අපි හැමෝටම යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒක ස්වභාවයෙන්ම සබාධමෙන්ම මිනිසයාට උරුම කරලා දීලා තිබෙනවා. අපිට විතරක් නෙවෙයි සතුන්ටත් ඒක තියෙනවා. සීළු සත්වයන්ටම. නමුත් මිනිසයාට පුළුවන්කම තියෙනවා මේ වටහා ගැනීම අවබෝධ කර ගැනීම හැකියාව. මේ නාම ධර්මය ඒකට කියන්නේ සංඥා කියලා. ඒක ඉන්ද්‍රියන් සකස් වුණාම ඇසගණනාසේ දිවකය ආදී ඉන්ද්‍රියන් සකස් වුණාම ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ක්‍රියාත්මක අවස්ථාව හඳුන්වන්නේ විඥාන කියලා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන් ඉන්ද්‍රිය හය ඇසුරෙන් මේ සංජානන හැකියාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක වර්ධනය කරන්න පුළුවන් අපිට. විඥාන තවදුරටත් වර්ධනය කරන්න පුළුවන්. පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා ආදී වශයෙන්. පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා ආදී වශයෙන් දිනු කරන්න පුළුවන්. එතකොට මේක මේ සංජානන හැකියාව යමක් වටහා ගැනීමේ තේරුම් ගැනීමේ හැකියාව අංශ දෙකකට අදාළව වර්ධනය කරන්න පුළුවන්. එක පැත්තක් තමයි මේ ලෞකික දේවල් ලෞකික විෂයන් කියලා අපි කියමු මේකට. ඒ පැත්තට මේක වර්ධනය කරන්න පුළුවන්. දැනට මානව ඉතිහාසයේ බැලුවොත් මානව ඉතිහාසයේ තුල සිද්ධ කරලා තියෙන මානවයා මේ මානවයා සතු යමක් තේරුම් ගැනීමේ වටහා ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම වගේ ලෞකික පැත්තට දියුණු කරලා තියෙනවා. ඒ දියුණු කිරීම හරහා මානවයා මේ භෞතික දේවල් වල ව්‍යුහය හොඳට තේරුම් කරගෙන තියෙනවා. ඒක හඳුනාගෙන තියෙනවා. උදාහරණ හැටියට කිව්වොත් තමන්ගේ භෞතික ශරීරය කපලා කොටලා හොඳට විශ්ලේෂණය කරලා ඒක අවබෝධ කරගෙන තියෙනවා. ඒකේ සැකැස්ම ඒක නිර්මාණය වෙලා තියෙන ආකාරය ඒකේ ක්‍රියාකාරීත්වය ඒකට හානි වෙන ආකාරයන් ආදී වශයෙන් භෞතික ශරීරයේ රූපකාය හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඉතින් එහෙම තේරුම් අරගෙන විතරක් නෙමෙයි මේ රූපකායට සම්බන්ධ පරිබාහිර දේවල් වල බලපෑම පවා තේරුම් අරගෙන තියෙනවා, අවබෝධ කරගෙන තියෙනවා. ඒ රූපකායට මොන මොන දේවල් බාහිර දේවල් සහාය සාධක වෙනවද, සාධක වෙනවද, බාධක වෙනවද කියලා ඒවත් මානවයා තේරුම් අරගෙන තිබෙනවා. ඉතින් ඒ තේරුම් අරගෙන තවදුරටත් කරන්නේ අර ලෞකිකත්වය වැඩි දියුණු කර ගැනීමටම තමයි දිගටම හිතලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සබාධමෙන් ලැබිච්ච ප්‍රමාණය ගැන මානවයා කොහොමවත් සෑහීමටපත් වෙන්නේ නැහැ. සබාදාමෙන් ඔහුට ලැබුණු ශරීරයේ ශාරීරික ප්‍රමාණය ශරීර ශක්තිය එය පවතින කාලය මේ කිසිවක් ගැන මානවයා සෑහීමටපත් වීමක් නැහැ. හැම විටම ඒක වැඩි කරගන්න පුදුමාකාර අර්ගලයක යෙදিলা තියෙනවා. ඒ වගේම පරිසරයේ බාහිරයෙන් ඔහුට ලැබී තිබෙන දේවල් පිළිබඳවත් ඔහු කිසිසේත්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ සෑහීමකටපත් නොවන ස්වභාවය දහමේ හඳුන්වලා තියෙන අතිත්තෝ කියලා. අතිත්තෝ අතෘප්තිමත් ගතිය එහෙම එකක් මානවයාට තියෙනවා. මේ අතෘප්තිකර ස්වභාවයේ අතිත්ත ගතිය නිසා මොකද වෙන්නේ? ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න පටන් ගන්නවා මේ ස්වභාවිකත්වයේ සමග. ඒකට කියන්නේ තණ්හා කියලා. ස්වභාවිකත්වයේ සමග ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න පටන් ගැනීම තණ්හා කියලා කියන.
ඉතින් ඒ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයට යට වෙනවා තණ්හා දාසෝ. ඕක බුදුරජාණන් වහන්සේ එක්තරා ධර්මතාවයක් හැටියට දේශනා කළ බව රට්ඨපාල හාමුදුරුවෝ එක්තැනකදී පැහැදිලි කරලා තියෙනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. තේන භගවතා ජානතා පස්සතා භගවතා සම්මා සම්බුද්දේන චත්තාරෝ ධම්මොද්දේශා. ඒ භාග්‍යවතුන් වහන්සේ ධම්මොද්දේශ හතරක් දේශනා කරලා තිබෙනවා කියලා එහෙම හතරක් දේශනා කරන එකින් එකක් තමයි ඔය ඌනෝ ලෝකෝ. ලෞකිකත්වය හැමතිස්සෙම මානවයාට පේන්නේ අඩුවක් විදිහට. ලෞකිකත්වයේ නිතරම අඩුවක් ඌනතාවයක් පෙනෙනවා. ඌනෝ ලෝකෝ කියලා කියන්නේ මේ ලෞකිකත්වයේ තියෙන ඌනතාවය. මදි. අතිත්තෝ තෘප්තිමත් නැහැ ඒකේ. ඉතින් තණ්හා දාසෝ. තෘෂ්ණාවට දාසකම් කරනවා. මේ නූතන අපි කියන මේ නූතන ලෝකය නූතන සංවර්ධනයේ නූතනත්වය කියන්නේ ඒකම තමයි. ඊට එදී දෙයක් මේකේ නැහැ. ඒක නිසා මේක දිගින් දිගටම මේ ස්වභාවිකත්වය විනාශ කරමින් නැසමින් දුක කරා යන ගමනක් මිසක දුකෙන් මිදීම කරා යන ගමනක් නෙවෙයි. මේ අර්බුදය දුටුව කෙනෙක් සිද්ධාර්ථ ගෞතම එයා මේකට විසඳුම හැටියට මේ ලෞකිකත්වය ඉක්මවා යෑමක් ලෝකුත්තරත්වයක් පිළිබඳව මඟ පෙන්වීමක් කරා. එතකොට මේ මානවයා සතු යමක් වටහා ගැනීමේ හැකියාව ඒ පැත්තට වර්ධනය කරන්නත් පුළුවන්. ඒ පැත්තට වර්ධනය කිරීම තමයි මේ පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා වශයෙන් පෙන්වුම් කරන්නේ. ලෞකිකත්වයේ පැත්තට මනස වර්ධනය කර ගැනීම වර්ධනය කිරීම පඤ්ඤා කියන්නේ නැහැ. අභිඤ්ඤා කියන්නේ නැහැ පරිඤ්ඤා කියන්නේ නැහැ. ඒක නිකන් විඥාන විතරයි. විඥානනේ වීම විතරයි. ඒ කරන සියලු නිරීක්ෂණ පරීක්ෂණ සම්පරීක්ෂණ නිගමන සැලසුම් නව නිර්මාණ නව නිෂ්පාදන ඔක්කොම එහෙම. ඒවයි පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා නැහැ. හැබැයි ඒ හැම දෙයකම තියෙන ආචාර ධර්මීය ගැටලුව ඉස්මතු කරගන්න පුළුවන් නම් ඒ වගේම ඒ හැම දෙයකම ඇති අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් නම් අවබෝධ කරගෙන ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය අවසන් කරගන්න පුළුවන් නම් අන්නේ පැත්තට යනකොට ඒ පැත්ත මේ ලෝකෝත්තරත්වය ලෞකිකත්වයේ ඉක්මවා යෑමක් වෙනවා. ඒකයි දැන් අපි ඕක උදාහරණයකින් කතා කළොත් අපි සෝබා දහමෙන් අපිට දීලා තියෙන දෙයක් මේ ආහාර කියන දේ. ආහාර ගැනීම ආහාර සම්පාදනය කර ගැනීම මේක හැම සත්වයකගේම කාර්යයක්. ඉතින් ආහාර සොයා ගැනීම. එතකොට ආහාර සොයා ගැනීමේ ක්‍රියාවලිය ඇතුලේ මිනිස්සයා කොයි විදිහට කටයුතු කරනවද? අපිට මොන වගේ ආහාර ගැනීමෙන් අපේ ජීවිතය පවත්වා ගත හැකිද? ඒ සඳහා අවශ්‍ය වෙන ආහාර මොනවද කියලා අපිට යම් දැනුමක් තියෙනවා. ඒ දැනුම ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අපිට අහිතකර හිතකර නොවන ආහාර පාන මොනවද කියලා තේරුම් ගන්නත් පුළුවන් නම් එහි හිත අහිතකර භාවය. ඊළඟට ඒ ආහාර සම්පාදනය කර ගැනීමේදී තමන්ට අනුන්ට අහිතක් නොවන ක්‍රමය මොකද්ද? ආචාර ධර්මීය වශයෙන් සදාචාර සම්පන්න භාවයේ කුමක්ද ආහාර සම්පාදනය කර ගැනීමේ ක්‍රියාවලියේදී ආහාර ගැනීමේ ක්‍රියාවලියේදී ඒ වගේ දෙයක් අවබෝධ කරගන්න පුළුවන් නම්
ඒක මානවයාට අවබෝධ කරගන්න අදත් අමාරු වෙලා තියෙනවා. තවමත් අනිත් සතුන්ගේ ශරීර මාංශය තමයි වැඩිපුර මානවයා ආහාරයට ගන්න උත්සාහ කරන්නේ. අසවබාධහමේ සතුන් මදිනම් සතුන් හදලා හරි ඒක එතකොට තමන්ගේ ආහාර ගැනීමේ ක්‍රියාවලියේ ආචාර ධර්මීය අංශය අඳුනා ගන්න තවමත් බැරි වෙලා තියෙනවා. අපි නූතන මානවය කියලා කිව්වට හඳට ගියාට මේක අවබෝධ කරගන්නත් තාම බැරි වෙලා තියෙනවා. ඒ තරම්ම මේ ආචාර ධර්මීය පැත්ත පිළිබඳ තාම පඤ්ඤාවලටවත් ඇවිල්ලා නැහැ. නිකන් සංඥා විතරයි තියෙන්නේ. සංඥා විඥාන විතරයි තියෙන්නේ. ඒ විදිහට තමන්ගේ ආහාර සකස් කර ගැනීමේදී ආහාර ගැනීමේ ක්‍රියාවලිය ඇතුලේ තමන්ට අහිතක් නොවන අනිකුත් ජීවීන්ට අනිකුත් ශාකවලට අහිතක් අයහපතක් නොවන විදිහට කොහොමද මේ ආහාර සම්පාදන කර ගැනීමේ ක්‍රියාවලිය සකස් කරගන්නේ කියන එක තේරුම් කරගන්න තවමත් බැරි වෙලා තියෙනවානේ. කියන පඤ්ඤා මට්ටමටවත් ඇවිල්ලා කියලා අපිට හිතන්න බෑනේ. අන්න ඒක අඳුනා ගන්න පුළුවන් නම් තමන්ගේ ආහාර සම්පාදන ක්‍රියාවලියේ ආචාර ධර්මීය පැත්ත සදාචාර සම්පන්න භාවයේ අඳුනා ගන්න පුළුවන්කම ලැබුණොත් ඒක ඔන්න පඤ්ඤාවට ආවා වෙනවා. ඒක එතනින් එහාටත් තියෙන අභිඤ්ඤා පරිඤ්ඤා මේ සියලු කොයි විදිහට ආහාර සම්පාදනය කරගෙන කොයි ආකාරයෙන් ශරීරය පවත්වගෙන ගියත් මේ ආහාරත් මේ ශරීරයත් අනිත්‍ය බව අනාත්ම බව විපරිණාමයට පත් වෙන බව ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල් බව හේතුඵල අනුව හටගෙන හේතුඵල අනුව පැවතිලා හේතුඵල අනුව නැති වෙලා යන දෙයක් බව ඒ වගේ ගැඹුරක් අවබෝධ කරගන්න තරම් මානවයා ශක්තිමත් දෙච්චර මනස දියුණුද කියන කාරණේ. ඉතින් මේ පැත්තට ගියොත් තවත් එයා ගැඹුරක් මේ ධර්මතාව අවබෝධ කරගත්ත වෙනවා. ඉතින් මම ඔය නිදර්ශනයක් කිව්වේ මේ ලෞකික දේම එහිම ආචාර ධර්මීය අංශයත් එහිම යථා ස්වභාවයත් අවබෝධ කරගත්තොත් අර මාර්ගය වෙනස් වෙනවා. අර ලෞකික මාර්ගය වෙනස් වෙනවා. අර තණ්හා මාන දිට්ටි වලින් යන පැත්ත දුකට හේතු වෙන පැත්ත වෙනස් වෙනවා. එතකොට ආහාර ගන්න එක නතර වෙන්නේ නැහැ. ආහාර ගන්න ක්‍රියාවලිය දිගටම ජීවිතේ පවතින තාක් සිද්ධ වෙනවා. නමුත් දැන් ඒ පුද්ගලයා දන්න ආහාර සම්පාදන ක්‍රියාවලියේ ආහාර සුරක්ෂණ ක්‍රියාවලියේ ආහාර භුක්ති විඳීමේ ක්‍රියාවලියේ ආහාර බෙදා හදා ගැනීමේ ක්‍රියාවලියේ ආචාර ධර්මීය අංශේ හරියටම දන්නේ. එහෙනම් ඒ ක්‍රියාවලිය ඇතුලේ දුරාචාරයට වැටෙන්නේ නැහැ. එතන තියෙන පඤ්ඤා. ඊළඟට ඔය මේක අනවශ්‍ය විදිහට අපි ඒකට නූතන වචනේ ඩිවලොප්මන්ට් කියලා. ඒක කරන්න යන්නේ මොකද මේක අනිත්‍ය අනාත්ම බව හොඳට ප්‍රත්‍යක්ෂ කරගත්තම ඒක කරන්න යන්නේ නැහැ. දැන් මේ ඩිවලොප්මන්ට් කියන ඒවා මේ සංවර්ධනය කියන එක්තරා මායාකාරී එකක් ඇවිල්ලා තියෙන්නේ මේ මේකේ අනිත්‍ය අනාත්ම ස්වභාවය පිළිගන්නේ නැති තැන. දැන් සංවර්ධනේ හුඟක් වෙලාවට තියෙන්නේ මේ අනිත්‍ය ස්වභාවයට එරෙහිව යන ගතිය. නිත්‍ය කරගන්න බලන අනාත්ම ස්වභාවය පිළිගන්න ආත්ම කරගන්න බලන තමන්ට ඕන හැටියට තමන් කැමති විදියට තමන් කැමති තාක් කාලයක් පවත්ව ගන්න බලන. මේ සබාධමෙන් ලබා දෙන කිසිම ස්වභාවික තත්ත්වයක් මානවයාට පිළිගන්න බෑ. එයා ඒ තරම් එයාගේ අභ්‍යන්තරයේ විශාල තෘෂ්ණාවකින් පෙළෙන. මේක මීට වැඩිය වැඩි කරගන්න මීට වැඩිය කාල පවත්ව ගන්න මේකේ තියෙන මේ වින්දනීය පක්ෂය මීට වඩා වැඩි කරගන්න උතුම තරම් අරගලයක යෙදිලා ඉන්න මානවය. මේ ලක්ෂණය තිරිසන් සතුන්ගේ නෑ.
ඒ තිරිසන් සතුන් ඒ හරිම ස්වභාවිකයි. ස්වභාව දහමට අනුකූලයි. අපි මානවය දිහා බලපුවාම පුදුම තරම් විකෘති වීමක් අස්වාභාවික වීමක් අපිට පේනවා. අපි ඔක භාවනා වැඩමුළුවේදීත් හුඟක් දුරට කතා කරා. ඉතින් මම මෙතෙන්දී අවධාරණය කරන්න උත්සාහ කරේ මේ ධර්මාවබෝධය තුළින් අපි යන දෙපැත්ත. මේ අවබෝධය තුළින් සාමාන්‍ය අවබෝධය තුළින් මානවයා බොහෝ දුරට යන්නේ අර ලෞකිකත්වයේ පැත්තට. ඉතින් මේ පැත්තේ ස්වභාවය තමයි ඔය මේ ධර්මයේ පවා ඒක පෙන්වලා තියෙනවා. අන්තිමට මානවයාට හම්බ වෙනවා ලෝක විනාශය කියලා එකක්. ඒ ලෞකිකත්වයේම විශාල පිම්මකින් පුපුරා යෑමක් විනාශ වීම යෑමක් ඉතාම විශාල දුක්ඛ දෝමනස ගොඩකට ඇද වැටීමක් ක්‍රමයෙන් මුණ ගැහෙනවා. දැන් අපි ඒකට මුහුණ දෙමින් සිටිනවා දැනට. අපි වැඩි දියුණු කරගන්න නැත්නම් සුපිරි කරගන්න හැදූ මේ රූපකාය ශරීරය ක්ෂණිකව විනාශ වෙලා යනවා. අපි සුපිරි බවට පත් කරගන්න උත්සාහ කළ මේ පරිසර පද්ධතිය වටපිටාව ඉන්න බැරි මට්ටමට හැරිලා තියෙනවා. ඒ තරමට දූෂිත වෙලා තියෙනවා. විෂ සහිත වෙලා තියෙනවා. පුරුත්තු නොදෙන මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඒ තමයි මේ මානවයාගේ අර අතිත්තෝ ලෝකෝ තණ්හා දාසෝ මේ අතෘප්තිකර ලෞකිකත්වයේ පිළිබඳව තියෙන මේ අතෘප්තිකර භාවය. ඒකෙන් තණ්හා දාසත්වයට ඇතිලා ගිහිල්ලා කරගෙන තියෙන දේ. ඉතින් ඔය දේ ඔය ගැටලුව පැහැදිලි කරලා තියෙන්නේ බුදුදහමෙන් විතරයි. පැහැදිලි කරලා විතරක් නෙමෙයි ඒකට පැහැදිලි විසඳුමකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තමයි මේ ලෞකිකත්වයේ ඉක්මවා යෑම. ඒක කියන්නේ ලෝකුත්තරත්වයේ කියලා. එතකොට ලෞකිකත්වයේ ඉක්මවා යෑම කිව්වම හුඟක් අය වරද්දගෙන තියෙනවා. මේ ලෞකික දේවල් ඔක්කොම අතහැර දැමීම කියලා. එහෙම නැත්නම් ඒවැයින් පලා යෑමක් කියලා. එහෙම එකක් බුදුදහම උගන්වන්නේ නැහැ. මම නිදර්ශනයට ගත්තේ ආහාර. ආහාර අතහැර දැමීමක් හෝ ආහාර නොගෙන සිටීමක් බුදුදහම උගන්වන්නේ නැහැ. සරලව උගන්වනවා දෙකක්. කාල භෝජන සහ විකාල භෝජන. දෙකේම තියෙන භෝජන ආහාර ගැනීමක් තියෙන. නමුත් කාල භෝජනය ගත්තම හරි ගැඹුරු දෙයක්. තමන්ට පත්‍ය ශරීරයට යෝග්‍ය ආහාර ටික සාධාරණ විදිහට. ඒ කියන්නේ අර ආචාර ධර්මීය පදනම බිඳින්නේ නැතුව සම්පාදනය කරගෙන ඒ වගේම අර නියමිත සංඥාවෙන් අනිච්ච සංඥාවෙන් අනත්ත් සංඥාවෙන් අසුභ සංඥාවෙන් ආහාර ටිකක් ගන්නවා. ආහාර නොගෙන ඉන්නේ නැහැ. ඒක භෝජනේ මත්තඤ්ඤු කාල භෝජන කියන වචන වලින් හඳුන්වලා තියෙනවා. ඉතින් පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරේමි කියලා ඒක හොඳ සිහි නුවණකින් සිහි කල්පනාවෙන් කරන වැඩක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ කන බොන එක නතර කරනව නෙමෙයි ලෝකෝත්තර වෙනවා කියලා කිය. ඒකේ තිබුණු අර සියලු අයහපත් තත්ත්වයන් මගහරවා ආහාර පාන ටිකක් ගැනීම. මොකද ආහාර පාන ගැනීම සෝබාදහමට අයිති දෙයක්, ස්වභාවික දෙයක්. අන්න එතෙන්ට ආවම අර ආහාර පාන ගැනීමේ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙන සියලු පව් අකුසල් දුරාචාර දුෂ්චරිත විනාශයන් හානිකර භාවයන් ඉවත් වෙලා තියෙනවා. නමුත් ආහාර ගැනීම තවදුරටත් කෙරෙන. ඒක තමයි ලෞකිකත්වයේ සිට ලෝකුත්තරත්වයට මාරු වෙනවා කියලා කියන්නේ. මේ නිබ්බාන නිවීම සැනසීම ඇතුලේ තියෙන එහෙම දෙයක්. ගෙන ආහාර පාන ගැනීමේ ක්‍රියාවලිය ඇතුලේ අපි නිවන් දකිනවා. දැන් හුඟක් අය හිතන් ඉන්නේ නිවන් දකින්නේ ආහාර පාන නොගෙන කියලා. නැතේව නවත්තලා කියලා. නෑ. ඔය පසිඳුරංගෙන් කරන හැම ක්‍රියාවලියක් ඇතුලේම නිවන් දැකීම සිද්ධ වෙනවා. නිවන් දකින්නේ රූප නොබල නෙමෙයි. ශබ්ද නාහ නෙමෙයි. ගඳ රස පහස නොවිඳීමකින් ලබන දෙයක් නෙමෙයි නිවන. හුඟක් අය නිවන ගැන උගන්වලා තියෙන්නේ එහෙම.
නිෂේධන අර්ථයෙන් උගන්වලා තියෙන. ඉතින් ඒක නිසාම මේ නිවන පිළිබඳව තියෙන නිකන් පෙසිමිස්ටික් අසුභවාදී අදහසක් ඇවිල්ලා තියෙන. නිවන එහෙම එකක් නෙමෙයි. නිවන අසුභවාදයක් නෙමෙයි. අසුභ කියන එක සුභ අසුභ කියන දෙකම ඉක්මවා ගිය එකක් නිවනේ තියෙන. ඒකයි ස්වභාවය. ඉතින් නිවන කියන්නේ ඔය හැම දෙයක්ම තියෙන රූප බැලීමේ, ශබ්ද ඇහිීමේ, ගන්ධ රස පහස විඳීමේ, මානසින් කරුණ වටහා ගැනීම ක්‍රියාවලිය යම් කිසි පිරිසිදු බවක්, නිවැරදි බවක්, යහපත් බවක් ඇති කර ගැනීම. ඒක තමයි මේ ලෞකිකත්වයේ ඉක්මවා යෑමක් කියලා කියන්නේ. අර පව් අකුසල් සහිතව තමන්ට අනුන්ට අයහපත සිදුවෙන ආකාරයෙන් රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ රස පහස විඳීම, කරුණ වටහා ගැනීම කියන මේ ක්‍රියාවලිය සම්පූර්ණ ලෞකික දුක් සහිතයි. දුක්ඛ දෝමනස්ස උපායාස සහිතයි. ඒ වගේම එතන පෝනෝ භවික ලක්ෂණයෙන් යුක්තයි. පෝනෝ භවික කියන්නේ නැවත නැවත දුක්ඛ දෝමනස්ස ඇති කරන. පුනබ්භවාබිනිබ්බත්ති කිව්වේ තේත් ඒකමයි. ඉතින් ලෝකෝත්තරත්වයට ආපුවම මේ පෝනෝ භවික ලක්ෂණේ අයින් වෙලා යනවා. පුනබ්භවාබිනිබ්බත්ති අයින් වෙනවා. ඒකයි. ඉතින් ඔය අපි ධර්ම සාකච්ඡා කිරීමෙන්, තථාගත ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, ඇහිමෙන්, විමසීමෙන් මේ යන මඟ ගැන මම පොඩ්ඩක් මතක් කරේ. මේ ලෞකිකත්වය හඹා යාමක්, ඊට අදාළ දැනුම එක්රැස් කර ගැනීමක් නෙවෙයි මේ හිතේ. ලෞකිකත්වයේ තියෙන දෝෂ මගහරවා ලෝකුත්තරත්වයට යොමු වීමක් මේ ධර්ම සාකච්ඡාවල තියෙනවා. ඒකයි මෙහි මූලික ලක්ෂණය. හොඳයි. මම ඔය අපි මේ කරගෙන යන කාර්යය පිළිබඳව ඉතාම කෙටි සිහිපත් කිරීමක් කළේ. අපි එහෙමනම් අපි කරගෙන ආපු සූත්‍ර ධර්මයට අවධානය යොමු කරමු. අපි මේ දිනවල අවධානයට අරගෙන තියෙන්නේ සබ්බාසව සූත්‍රය, සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ මුල් සූත්‍ර 50 මූල පණ්ණාසකේ. ඒ මුල් සූත්‍ර 50 නැවත කොටස් වලට බෙදිලා තියෙනවා. කොටස් පහකට පළවෙනි කොටස නැත්තම් වර්ගය, මූලපරියාය වර්ගය, එහි දෙවෙනි සූත්‍රය මේ කියන සබ්බාසව සූත්‍රය. එතකොට සබ්බාසව සූත්‍රයේ අපි පරියාය තුනක් කතා කරා. දස්සනා සංවර, පටිසේවනා කියන තුන. අද අපි අදිවාසනා කියන පරියාය කතා බහ කරමු. එය සූත්‍රයේ සඳහන් වෙන්නේ පාලි භාෂාවෙන් මෙහිමයි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් අමතලා මේ සාකච්ඡාව කරන්නේ. කතමේ චබික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා ඉද බික්කවේ බික්කු පටිසංඛා යෝනිසෝ කමෝ හෝති. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ අදිවාසනාවෙන්? අදිවාසේති කියන්නේ ඉවසා දරා ගන්නවා කියලා. අපි ඕක ඉවසා දරා ගන්නවා කියලා සිංහලෙන් කියනවා. ඉවසනවා කිව්වම හිතින්, දරනවා කිව්වම කයි. සිතින් කයින් දෙකෙන්ම අපි ඉවසන්න ඕන, දරන්න ඕන. හුඟක් වෙලාවට නාම ධර්ම පැත්තෙන් තමයි මේ මනසින් කරන ඉවසීම, රූප ධර්ම පැත්තෙන් තමයි කයින් කරන දරා ගැනීම කියන එක. ඔය දෙකම තනි වචනයකින් මෙතන පාවිච්චි කරනවා. කමෝ හෝති කියලා. කමති, කමති, කන්ති, කමති කියන මේ පද හැදෙන්නේ මේ දරා සිටීම් අර්ථය ප්‍රකාශ කරන කම ධාතුවෙන්. කමති, කන්ති, කමෝ කියන අදිවාසේති කියන්නේ තේ වචනෙමයි. අදිවාසේති, අදිවාසන කියන අදහස ඒ විදිහට. එතකොට පටිසංඛා යෝනිසෝ කමති, කමෝ හෝති. නිකම්ම නෙමෙයි යාර, නිකම් මෝඩ විදිහට යමක් ඉවසාගෙන දරාගෙන ඉන්නවා නෙමෙයි. ඒක බොහොම නුවණින්, ප්‍රඥාවෙන් යුතුව ඉවසීම, දරා සිටීම අදහස් කරන්නේ. පටිසංඛා යෝනිසෝ කමෝ හෝති. එතකොට මොනවාද මේ සිහි නුවණින් යුතුව, ප්‍රඥාවෙන් යුතුව
ඉවසා දරා ගැනීමක් හැටියට පෙන්වන්නේ. ඉවසා දරා ගත යුතු දේවල් හැටියට පෙන්වන්නේ. සීතස්ස උන්හස්ස jigacchāya pipāsāya දංස මකස වාතා තපසිරින්සප සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචනපතානං උප්පන්නානං ශාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝති. ඔන්න අදිවාසක ජාතිකෝ ඉවසීම ඉවසන්නේ බවට පත් වෙනවා. ඔන්න ඔය දේවල් මොනවාද අපි බලමු. මේ දේවල් බලපුවාම ඇත්තටම මේ පෙන්නන දේවල් හරිම ස්වභාවික දේවල්. සීතස්ස උන්හස්ස මේ පරිසරයේ පැත්තෙන් ගත්තම සීතල උෂ්ණය කියන්නේ ඉතින් තේජෝ ධාතුවනේ. අපි රූප කියන ඒවා අපි අඳුනගෙන තියෙනවා, සතර මහා භූත අඳුනගෙන තියෙනවා. එතකොට සීතල ඇති වෙන්නේ තේජෝ ධාතුවට, උෂ්ණයත් ඇති වෙන්නේ තේජෝ ධාතුවට. ඔය සතර මහා භූත වල තියෙන උත්තේජක ලක්ෂණ දෙකක් ඔය කිව්වේ තේජෝ ධාතුවට ඇති දෙය. එහෙම උත්තේජක ගතිය. ඉතින් ඕවා ඇත්තටම මේ ගැඹුරින් බලපුවාම පටිසංඛා යෝනිසෝ නුවණින් සලකලා බලපුවාම මේ සීතල සහ උෂ්ණය අනාත්ම ධර්මතා, අපේ පාලනයෙන් තොරයි. ඒවා අපි කැමති විදියට කැමති ආකාරයට පවත්ව ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා සතර මහා භූත. එතකොට ඒ සතර මහා භූත අපි කැමති ආකාරයට කැමති විදියට පවත්වන්න බෑ. බැරි බව අවබෝධ කරගෙන මේවා ඉවසා දරා සිටීම. ඒ කියන්නේ අපිට ඉවසා දරාගත හැකි ප්‍රමාණයක් මේ හැම එකකම තියෙනවා. සීතල අපිට ඉවසා දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. උෂ්ණය ඉවසා දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඊ දක්වා මේ කමෝ හෝති ඉවසා දරා ගන්න. ඉතින් ඒක බැරි තැන ආශාවයක් හැදෙනවා. ක්ලේශයක් හැදෙනවා. මේක සිහිනුවණින් යුතුව ඉවසන්න බැරි පුද්ගලයෙකුට ආශාවයක් හැදෙනවා, ක්ලේශයක් හැදෙනවා. මොකද්ද මේ හැදෙන ආශාවේ ක්ලේශේ? අන්න ඒක තමයි මෙතෙන්දී අපි අඳුනා ගන්න ඕන දේ. උට සාමාන්‍යයෙන් මිනිස්සයා හිතනවා මේ සීතල, මේ උෂ්ණය මං කැමති විදිහට, මට ඕන විදිහට, කැමති ආකාරයට පවත්ව ගන්න පුළුවන් කියලා හිතන. මේක ඇත්තටම මේ මුලින් ඉන්නේ අවිජ්ජාසරයක්. මේ ධර්මතා පිළිබඳ අවිජ්ජාසරයක් එන්නේ එක පැත්තකින්. අනිත් එක මේ පිළිබඳව කාමාසරයක් එනවා. මේ සීතල කැමති කාම, මේ උෂ්ණය කැමති විදිහට පවත්වා ගන්න. එතන තියෙනවා අර කාමයයි අත්ත සංඥාවයි දෙක. කැමැත්ත තියෙනවා සීතලට සහ උෂ්ණයට. එතකොට ඒකට කැමැත්ත තියෙනවා. ඒක තමන් කැමති ආකාරයට පවත්ව ගන්න උත්සාහ කරනවා. ඒ කැමැත්ත හරහාම තමයි අර අත්ත සංඥාවට එන්නේ. නෑ මට පුළුවන් මේක හසුරවන්න, පාලනය කරන්න, මෙහෙවන්න කියලා. එතකොට අපි උත්සාහ කරමින් ඉන්නෝ ඒක සීතල උෂ්ණය කියන දෙක අපි කැමති ආකාරයට හසුරුවා. ඒ සඳහා අපි ලොකු උත්සාහයන් දරමින් ඉන්නවා. අපි නොඑක් විදිහේ දේවල් ඒ සඳහා නව නිර්මාණ, නව නිෂ්පාදන කරලා උත්සාහ කරලා බලනවා. මේක තමන්ට ඕන හැටියට හසුරවන්න, පවත්වන්න පුළුවන්ද කියලා. එහෙම අර ඉවසා දරා ගැනීමකට වඩා නොඉවසන, නොදරන ස්වභාවයක් තියෙනවා. තේම ගිහිල්ලා ඒක දැන් මේ ආශාවේ හැදෙනවා. මෙතන කාමාශාවේකුත් අවිජ්ජාශාවේකුත් ඇති වෙනවා මූලික වශයෙන් මේ ස්වභාවික දේවල් සම්බන්ධයෙන්. ඉතින් මේ කාමාශාවේනෝ, මේ අවිජ්ජාශාවේනෝ වැඩ කරන්න පටන් ගන්නවා ඊළඟට. නමුත් මිනිස්යාට ලැබෙන්නේ මේ දුක දෝමනස් ටිකක් තමයි. කොච්චර සුපිරි විදිහට මේ සීත උෂ්ණ දෙක මේචල් කරන්න, තමන්ට ඕන හැටියට හසුරවන්න දැන් අපි නවීනතම
උපකරණ හදාගෙන තියෙනවනේ. නමුත් සෝබා දහම අයවට එච්චර කොහොමද සීත කාලේ එනවමයි. වින්ට එක සමයක එනවම නේද? අපි කැමති වුණත් අකමැති වුණත් එනවා. ඉතින් ඒක අවබෝධ කරගෙන ඉන්නවනම් මේක හේතුඵල ධර්මතාවයක් සෝබා දහමට අයිති දෙයක් කියලා අපිට ගැටලුවක් නැහැ ඉතින්. අපි අපේ ශරීරය එහෙම ආවම ආරක්ෂා කරගන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේ වුණත් තමන්ගේ ඇඳුම් කට්ටලේට මේ විශේෂ ඇඳුමක් නිර්දේශ කරලා තියෙනවා. ඔය සිවුරු තුන් සිවුරෙන් එකක් තමයි සංඝාටිය කියන එක. සංඝාටිය කියලා කිව්වේ මේ ඩබල් ලේයර් එක රෙදි පටවල් දෙකක් තියලා මහලා තියෙන සිවුර. ඉතින් ඒක හුඟක්ම ඔය සීතල උෂ්ණ ආවම ඒක පාලනය කරගන්න තමන්ගේ ශරීරයෙන් ආවරණය කරගන්න තියෙන දෙයක්. නමුත් ඒක වුණත් නිත්‍ය සංඥාවෙන් ගන්නෙ නෑ. කොහොමටත් සීතං උන්හං කියන දෙක සබාධමට අයිති දෙයක් හැටියට. අනික ඒ දෙක අනිත්‍ය අනාත්මයි. දැන් සීත කාලේ නිත්‍ය නෑනේ. සීත කාලය විපරිණාමයේ වෙලා ගිහිල්ලා උෂ්ණ කාලය. ඒකත් නිත්‍ය නෑනේ. ඒකත් විපරිණාමයේ වෙලා ගිහිල්ලා ආය ශීත කාලය. ඒතෝයි අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන ඉන්නේ. සරලව තමන්ගේ ශරීරය ආවරණය කරගන්න සීතලෙන් උෂ්ණෙන් වළක්වගන්න යම්කිසි ප්‍රයත්නයක් දරනවා. දැන් සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය කියලා ඔය අපි ඇඳුමක් චීවරයක් පරිහරණය කරද්දී ඒ වගේම සේනාසනයක් නිවාසයක් පරිහරණය කරද්දිත් ඔය කාරණේ කියවෙනවා. පටිසංකායෝනිසෝ සේනාසනං පටිසේවා සීතස්ස උන්නස පටිගතාය කියලා. ඊළඟට පටිසංකායෝනිසෝ චීවරං පටිසේවා මේ ඇඳුම් පාවිච්චි කරන්නේ ඒකට කියලා. එතකොට අපි ඇඳුමක් ගන්නකොට අර මූලික අර්ථයක් තමයි මූලික අවශ්‍යතාවයක් තමයි අර සෝබා දහමෙන් ඇති කරන තද බල බලපෑම ආපු වෙලාවක ඒකෙන් ශරීරය මුදා ගන්න. නමුත් අපි මේ සෝබා දහමේ සීතස්ස උන්නස කියන මේ ස්වභාවිකත්වය අපි පිළිගන්න. අපි ඒක බාර ගන්නවා. අපි ඒකට එකඟයි. ඒකයි ස්වභාවය. ඉතින් මෙන්න මේ වගේ ගැඹුරු දෙයක් මෙතන උගන්වන්නේ. ඒකට අපිට එකඟ වෙන්න බැරි නම් එතන ආශාවයක් හැදෙනවා. කාම ආශාවයක්, අවිද්‍යා ආශාවයක්. ওই දෙකනේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. කාම ආශාව, අවිද්‍යා ආශාව. එතකොට ඒ කාමාශවය සම්බන්ධ වෙලානේ භවශවය හැදෙන්නේ. භව කියන්නේ තත්ත්වනේ, ස්ටේටස්නේ, යම් යම් තත්ත්වනේ. එවැනි තත්ත්වයන් ගොඩනගන්න උත්සාහ කිරීමක්නේ භව තණ්හාව කියලා කියන්නේ. යම් යම් තත්ත්වයන් ගොඩනගන්න උත්සාහ කිරීම. එතකොට එහෙම උත්සාහ කරන්නේ අර කාම තණ්හාවෙන් භව තණ්හාවට යන්නේ. ඊළඟට ඒ තත්ත්වයන්ට ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් විනාශ කිරීමේ කැමැත්ත විභව තණ්හාව කියලා කියන්නේ. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මේ ස්වභාවිකත්වය ඉවසන්න පුළුවන් තරම් කාලය ඉවසන්න පුළුවන් තරම් දුරට ඉවසන්න. කමෝ හෝති නිකම්ම නෙමෙයි, මෝඩ විදියට නෙමෙයි. ඒක පටිසංකා යෝනිසෝ කමෝ හෝති. සිහිනුවණින් යුක්ත වෙලා ඒක පුළුවන් තරම් පුළුවන් උපරිම ඉවසා දරා ගන්න. එතනින් එහාට තමයි අපි අර වලක්ව ගන්න උත්සාහ කරන්නේ. ඒකත් හරි සරලව කරන්නේ මිනිස්සේ බුදුහාමුදුරුත් සිවුරක් පාවිච්චි කරලා ඔය කියන දෙපට පට දෙකක් සහිත චීවරේ පාවිච්චි කරා. සමහරට උන්වහන්සේ ඩබල් ලේයර් සිරිප්පුවත් පාවිච්චි කරා, නිර්දේශ කරා. කාලයක් යද්දී තනිපට සිරිප්පුවක් පාවිච්චි කරේ. ඊට පස්සේ විසුණුහන්සලා සමහර වෙලාවට ඒ තනිපට සිරිප්පුවේ තියෙන දුෂ්කරතාවය මතු කරපුවා. මේවනම් ඉතින් දෙපට සිරිප්පුවක් මේ පාවිච්චි කරන්න කියලා කිව්වා ඉතින්. ඒ වගේ අර තමන්ගේ ශරීරය මේ සීතලෙන් උෂ්ණයෙන් ඒ වගේ දේවල් වලින් වළක්ව ගන්න ඔය සරල දේවල් භාවිතා කිරීම බුදුදහමේ වැරද්දක් නැහැ. නමුත් ඒක තමන්ට, අනුන්ට, පරිසරයට අයහපතක් නොවන විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රඥාවන්ත බව. එහෙම නැත්නම් අර අවිද්‍යාවට, තණ්හාවට වැටිලා කාමාශයෙන්, අවිද්‍යාශයෙන් කටයුතු කරනකොට ආපහු ලැබෙන්නේ දුක විතරයි. එහෙම නැතු ඒකෙන්
සුවයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඔය පළවෙනියට අපිට පේන්න තියෙන්නේ කමෝ හෝති සීතස්ස උන්හස්ස. ඊට පස්සේ කියන jigacchā pipāsā කියලා දෙක. jigacchā කියන්නේ අපි දන්නවා බඩගින්න කියන්නේ. කුසගින්න pipāsā pipāsaya. ඒක අපි සිංහලෙම පාවිච්චි කරන්නේ පිපාස කියන වචනේමයි පාලි වචනේමයි අපි පාවිච්චි කරන්නේ පිපාසය කියන එක. එහෙම දෙයක් අපිට ඇති වෙනවා. එතනත් ඇත්තටම තියෙන්නේ සතර මහා භූත ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර කලින් කියපු එක සම්බන්ධ වෙන්නේ තේජෝ ධාතුවට මේ දෙක පඨවි සහ ආපෝ ධාතුව වලට සම්බන්ධයි. දැන් පඨවි ස්වභාවය අඩු වෙලා ගියාම තමයි අපිට බඩගින්න ඇති වෙන්නේ. ශරීරයේ පඨවි ස්වභාවය අඩු වෙලා ගියාම. එතකොට පඨවි කොටස් තමයි අපේක්ෂා කරන්නේ බඩගිනි වෙලාව. පිපාසයෙන් පෙන්නුම් කරන්නේ ආපෝ ස්වභාවය අඩු වෙලා කියන එක. ඉතින් පිපාසය ආපුවාම අපි නිතරම ගන්නෙ ආපෝ කොටසක්. ජලය මූලික වශයෙන් ජලයට අමතරව සමහර වෙලාවට අපි ජලයට තේජෝ ධාතුව ඇති වෙන දේවලුත් එකතු කරලා ගන්න. දැන් අපි හිතමු ජලයට ජලයේ රසනේ ජලය අපි ගන්න. එතකොට රසනේ එකතු කරන්නේ තේජෝ ධාතුව. ඒ රසනේ ජලයට අපි තව කහට ටිකක් එකතු කරා. කහට වලින් ගන්න තේ වලින් ගන්න ඒ තේජෝ ධාතුව. සමහරට ඒකට තව සීනි ටිකකුත් දාන්න. ඒත් ඇඩ් කරන්නේ ඒ තේජෝ ශක්තිය තමයි එතනත් එකතු කළේ. එතකොට උෂ්ණය එකතු කරලා තියෙනවා තේ වල කැපෙන් හරි මොනවා හරි දෙයක් එකතු කරලා තියෙනවා සුග චීනි එකතු කරලා තියෙනවා සමහර විට ඔකට තව කිරි වගේ දෙයක් ඇඩ් කරන්නත් පුළුවන් ඒත් එකතු කරන්නේ තේජෝ තමයි ශක්තිය තමයි එකතු කරන්නේ එතකොට අර ඒවයින් පේනවා සමහර වෙලාවට අපි පඨවි විත නිකම්ම ගන්න පඨවි කොටස් වලට තේජෝ ඇතුල් කරලා ගන්නවා ආපෝත් නිකන් ගන්න ඒකටත් තේජෝ ඇතුල් කරලා ගන්න. එතකොට jigacchā pipāsā දෙකෙන් මූලික වශයෙන් ආපහු ගන්නෙත් ඔය සතර මහා භූතමයි. එතකොට අපිට තේරෙනවා නම් මේ jigacchā pipāsā කියලා කියන්නේ අජ්ජත් කායේ පවතින සතර මහා භූත වල වෙනස් වීමක් කියලා. ඒක කොච්චරවත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක එක්තරා නිකන් සෝබා දහමේ රිද්මයක් නේ, රටාවක් නේ ඒක. බඩගින්න සහ පිපාසය ඒක ස්වභාවික විදියටම තේරුම් අරන් ඒකට ස්වභාවිකව උත්තරයක් සැපෙයිම කවුරුත් කරනවා. බුදුරජාණන් වහන්සේත් ඉතින් අඩුම ගාන ඉතින් දවසකට සැරයක්වත් උන්වහන්සේ මේ ආහාර සම්පාදන ක්‍රියාවලිය කළා කියලා වාර්තා වෙනවා. ඒ වගේම පිපාසයට අවශ්‍ය පානය. ඉතින් ওই විදිහට මේක හරි ස්වභාවික දෙයක්. නමුත් මේක දරා ගන්න වෙනවා. කමෝ හෝති පටිසංකා යෝනිසෝ. එතකොට ඉවසන්න වෙනවා මේ කයින් සහ සිතින්. සිතින් ඉවසීමයි කයින් දරා ගැනීමයි කරන්න වෙනවා මේ දෙකම. සාපිපාසා දෙකම. ඇයි අපි ඉවසිය යුත්තේ? අපිට මේ ක්‍රියාවලියේ සාපිපාසා මතුවෙන හැම වාරයක් පාසාම මතුවෙන හැමතිස්සෙම අපිට ආහාර පාන ගන්න බෑ. එහෙම හැකියාවකුත් නැහැ. එහෙම අවස්ථාවය දෙන්නෙත් නැහැ. එහෙමනම් අපි පුරුදු වෙලා තියෙන්න ඕන මේ දෙකත් පුළුවන් උපරිම සීමාව දක්වා ඉවසන්න. අර සීතස්ස උන්හස්ස කියන කෙනු නිකම්ම නෙමෙයි මේවයි අනිත්‍ය අනාත්ම ස්වභාවය තේරුම් අරගෙන පුළුවන් උපරිමේ දක්වා ඉවසන. මෙතන කමෝ හෝති කිව්වේ ඒකයි. අදිවාසේති කිව්වේ ඒකයි. අදිවාසනා. එහෙම නැත්නම් අපි මේවා ඇති වෙනකොටම කලබල වෙලා නොසන්සුන් වෙලා කටයුතු කරන්න පටන් ගන්න. ඒකයි. ඉතින් jigacchā pipāsā සම්බන්ධයෙන් ආසව ඇති වෙනවා. කාම ආසව, අවිජ්ජාසව. ආහාර පාන පිළිබඳව අපි ඒව මං හිතන්නේ කතා කරන්න ඕනේ නැහැ. ගොක් අපිව සාකච්ඡා කරලා තියෙනවා ආහාර පාන ක්‍රියාවලිය. දැන් jigacchā pipāsā මේවා සම්පූර්ණ නැති කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සෝබා දහමට අයිති දේවල්. ස්වභාවික දේවල්. ඇටියට දැක්කොත් ගැටලුවක් නැහැ. ඉතින් ආහාර සම්පාදන ක්‍රියාවලිය මම නිදර්ශනයක් මුලින් කතා කරෙත් ඒකමයි. ඒවට සම්බන්ධ ආසව
ඇති කරගන්න ඕනෙත් නෑ අපි. දිගච්ඡා විපාසා කියන දේවල් ස්වභාවික දේවල් හැටියට තේරුම් අරගෙන ඊටාම සරල ස්වභාවික ආහාර වැඩපිළිවෙලක් අපිට ගෙනියන්න පුළුවන්. තමන්ට පවක් අකුසලයක් නොවන විදියට ආහාරයෙන් තමන්ගේ ශරීරයට හානියක් නොවන විදියට ඒ වගේම ආහාර සම්පාදන සහ ආහාර පරිභෝජන ක්‍රියාවලිය ඇතුළේ අර මුලින් මං ආරම්භයේදී කිව්වා වගේ අනුන්ට තමන්ට අයහපතක් පවක් අකුසලයක් නොවන විදියට මේ කාර්ය කරන්න පුළුවන්. ටිකක් ඉවසුව මේක කරන්න පුළුවන්. ප්‍රඥාවෙන් පටිසංකා යෝනිසෝ කමෝ හෝති මේ විදියට. මේක තවදුරටත් විස්තර වෙනවා. දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සාන. ඒවත් බොහෝ වෙලාවට සබාධමන්ට අයිති දේවල්. දංශ මකස කිව්වේ ඔය මැසි මදුරු වගේ කියලා අපි ඒව පරිවර්තනය කරන්නේ. අපාකන විදින සතුන් ඉන්නවනේ අපේ ශරීරයේ. ඒගොල්ලෝ ඉතින් අවස්ථාව ලැබුණ ගමන්ම මේ ශරීරයේ හපල කනවා විදලා ලේබනවා. ඒ ස්වභාවය තමයි දංශ මකස කියලා කියන්නේ. ඊළඟට වාත ආතප හමා යන වාතේ අවුව. ආතප කියන්නේ අවුව. සිරින් සබ කියන්නේ හුඟක් වෙලාවට ඔය ගෑවුනාම වගේ ස්පර්ශ වුනාම විෂ සහිත සතුන් වගේ අය. සම්පස්සාන ඒ වගේ දේවල් ස්පර්ශ වීමත් ස්වභාවිකයි. මෙතන සම්පස්ස කිව්වේ ඇත්තටම පොට්ටබ්බරතෙන් ශරීරයේ ස්පර්ශ වෙන ඔය විදින හපා කරන සතුන්ගේ විදීමට සපා කෑමට ලක් වෙනවා ශරීරයේ. ඊළඟට අවුවට වැස්සට ලක් වෙනවා. ඒ විදිහට සමහර විට ඔය ස්පර්ශ වීමෙන් සිරින් සප සම්පස්ස වෙනවා. විශේෂයිත දේවල් රළු පරළු දේවල් ශරීරයේ ස්පර්ශ වීම සිද්ධ වෙනවා. ඒත් මේවත් ස්වභාවික දේවල්. ඒත් ස්වභාවික දේවල් හැටියට අපි ඒක තේරුම් ගන්නවා. තේරුම් අරගෙන පුළුවන් තරම් ඒව ඉවසා දරා ගන්න පුළුවන් මට්ටම. ඒක තමයි උතන පටිසංකා යෝනිසෝ කියුවේ. ඒ නිකම්ම මෝඩ විදියට නෙමෙයි. තමන්ට පුළුවන් දේ පුළුවන් උපරිමයට ඉවස ගන්න, දරා ගන්න. ඒකයි තියෙන්නේ. ඉතින් එහෙම පුළුවන්කම තියෙනවා නම් හොඳයි. ලේසි ජීවිතේ පහසුයි. එහෙම තියෙන්නේ. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් අපි මැස්සෙක් හපා කන සතෙක් විදින සතෙක් මදුරුවේ අපි ගත්තොත් ඒගොල්ලෝ හපා කනකොට විදිනකොට අපි ද්වේෂ කරන්න පටන් ගන්න ඕන නේ. ද්වේෂ කරලා ඔන්න ඒ ආසවේ හැදෙනකොට මොකද වෙන්නේ? ඊළඟට ප්‍රාණඝාතයට යනවා. දැන් නූතන මානවයා එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එයා හිතන්නේ මේ විශ්වයේ ඉන්න දංශ මකස ඔක්කොමලා, ඒ කියන්නේ විදින හපා කන හැම සතෙක්ම ඉවත් වෙන්න ඕන කියලා. එයාගේ පරිසරයෙන් අයින් වෙන්න ඕන කියලා එයා හිතන්නේ. නූතන මානවයා ওই නූතන චින්තනයේ ඇති. තමන් විතරයි ඉන්න ඕන. තමන්ගේ ශරීරය හපා කන ලැබුණ සියලුම සතුන් ඉවත් වෙන්න ඕන කියලා, අයින් වෙන්න ඕන කියලා. ඒ වගේ විතරා අවිද්‍යාත්මක මෝඩ චින්තනයක නූතන මානවයා ගත කරන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන දේවලුත් එතෙන්දල නිෂ්පාදනය වෙලා තියෙන ඔක්කොම මේ සත්ව ඝාතන වැඩපිළිවෙල කුරා කෝඹියා දක්වා මේ සියලුම සතුන් ක්ෂණිකව මරලා දාන්න ඝාතනය කරන්න ඒ ක්‍රමවේද හොඳට හදාගෙන තියෙනවා. ඔය කුමිනාශක ආදී වශයෙන් හදාගෙන තියෙන හිමනේ. ඉතින් ඒවට තර්ක විතරකත් හදාගෙන තියෙනවා. තමන්ගේ ආහාර පානවලට මේ හානි කරනවා කියලා. නමුත් එහෙම අවශ්‍ය කරන්නේ ඒවා ඉවසා දරා ගන්න පුළුවන් ප්‍රමාණය අපි ඉවසා දරාගෙන. ප්‍රාණඝාතයට යන්න ඕනේ නැහැ. ප්‍රාණඝාතය අපි කතා කරන්නේ මේ අස්වාභාවික දෙයක් විකෘතියක් කියලා. එහෙමනම් සතුනුත් ඒ පැත්තෙන් හිතුවොත් මේ මිනිස්සෝ කියන සතුන් අපිට හරි කරදරයක් කියලා සතුනුත් හිතලා ඒගොල්ලොත් යම් විදිහක මිනිස්ඝාතක අවියක් එහෙම නිෂ්පාදනය කරගත්තොත් සතුන්
අපි එහෙම කරලා මිනිස්සු අපිව ඝාතනය කරගෙන කරගෙන ගියොත් එහෙම කැමතිද අපි? නේ? නූතන මානවය ඒ තරම් බුද්ධිමත් නැහැ, ඒ තරම් ප්‍රඥාවන්ත නැහැ. එහෙම හිතන්නේ නැහැ. කාමාශයෙන්, අවිද්‍යාවෙන් තමයි යන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් ඒ වයින් හැදෙන ආසව, ඒ වයින් ඒව දුකට තමයි ආපහු වැටෙන්නේ. ප්‍රාණඝාතයට ගිහිල්ලා නේ ආපහු දුක්ඛ දෝමනස්සයට තමන්ගේ පරිසරයේ විශාල අසමතුලිතතාවයන් ඇති කරගෙන එහෙමනේ කරන්නේ. දැන් ওই සත්ව ඝාතනයේ නිසා හුඟක් වෙන්නේ පරිසරික අසමතුලිතතාව ඇති. ඒව බොහොම සමතුලිතව සබා දහමෙන් ඒ සතුන් සබා දහමට අයිති දෙයක් හැටියට නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකයි. ඉතින් මම මෙතෙන්දි වෙන අතිරේක දෙයක් පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. දැන් සමහර ආගම්වල මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ නිර්මාණ හැටියට කියනවා ඒගොල්ලෝ. දැන් දෙවියන් වහන්සේට ගරු කරනවා, වඳිනවා, පුදනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ නිර්මාණේ ඒක විනාශ කරන. හරි පුදුම ආගම් මේවා. දෙවියන් වහන්සේට පුදුම ගෞරවය. දෙවියන් වහන්සේට දේවාල හදලා, පල්ලි ගෝවිල් හදලා පෙරහැර කරනවා, නොයෙක් මංගල්‍ය කරනවා. හැබැයි ඒගොල්ලොම කියනවා මේ දෙවියන් වහන්සේගේ නිර්මාණය, මේ සතුන් ගහකොළ ඔක්කොම දෙවියන් වහන්සේ සුදුසු විදියට නිර්මාණය කළා කියලා. අර දෙවියන් වහන්සේගේ නිර්මාණ ඔක්කොම විනාශ කරා. ඉතින් ඔය වගේ හරි මොනතරම් ඒ ආගමික ඇදහිල්ල ඇතුලේ මොනතරම් විකෘතියක් තියෙනවද කියලා අපිට. දැන් දෙවියන් වහන්සේ නිර්මාණය කරේ දේටත් ගරු කරන්න එපා. එහෙමනම් දෙවියන් වහන්සේට ගරු කරනවා නම් ඒ දේව නිර්මාණයටත් ගරු කරනවා. සතා ඒගොල්ලෝ කියන්නේ මේ සතුන් දෙවියන් වහන්සේ නිර්මාණය කළා කියලා. එහෙනම් සතුන්ට ගරු කරන්න. ශාවක දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නම් එහෙනම් දෙවියන් වහන්සේට ගරු කරනවා වගේ ශාකවලටත් ගරු කරන්නේ. එහෙම එකක් නැහැ. අර අවිජ්ජාසවයෙන් කාමාසවයෙන් කරන දේ. නමුත් අපේ දහම එහෙම නෙමෙයි. අපේ දහම මේක හරි අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. මේක මේ සතුන් සපාගන, මේ සතුන් අවුවැසි සුලං, මේ සබා දහමේ දේවල් මේවට ගරු කරන, මේවා ඉවසා දරා ගන්න. කමෝ හෝති පටිසංකායෝනිසෝ මනසිහිනුවනින් යුක්තව මේක ඉවසා දරා ගන්න. මොකද ඒ සබා දහමට අයිති දෙයක් නිසා. ඒකයි. ඉතින් තමන් ඒකින් වැලකී සිටින්න කටයුතු කරන්න පුළුවන්. ඩංස මකස වාතා තවසරින් සබ සම්පස්සානම් පටිගතාය කියලා ඔය ප්‍රත්‍යවේක්ෂා දෙකේදීම කියවෙනෝනේ. සේනාසන ප්‍රත්‍යවේක්ෂාවේ, චීවර ප්‍රත්‍යවේක්ෂාවේ දෙකේදීම ඒක කියවෙනවා. එහෙම පින්දපාත ප්‍රත්‍යවේක්ෂාවේද, ගිලාන ප්‍රත්‍යවේක්ෂාවේද අර මුලින් කියු දෙක කියවෙනවා. දිගච්ඡා පිපාසාවල් වලින් වැළකී සිටීම සඳහා. ඉතින් එහෙමයි. ඒව බොහොම ඒ හැමතැනමත් පටිසංකායෝනේ සෝසිහි නුවණින් තමයි ඒව පරිහරණය කරන්නේ. එතන පරිහරණය කරන තැන. මෙතන ඉවසා දරා ගැනීම. මේ වයින් ඇති කරන යම් යම් දේවල්. ওই විදිහට බලන්න මේ කාරණා කොයිතරම් මේ වයි වටිනාකමක් ගැඹුරක් තියෙනවද කියලා. ඊළඟට තවත් ඉස්සරහට මේකේ බුදුරජාණන් වහන්සේ මතු කරනවා දුරුත්තානං දුරාගතානං වචනපතානං කියලා. වචනපත කියලා කියන්නේ මේ එක එක්කෙනාගේ ප්‍රකාශන කියම. දුරුත්ත දුරාගත. දු උක්ත කියන එකයි දුරුත්ත කියන වචනේ පාලි වචනේ සකස් වෙන්නේ. උක්ත කියන්නේ කියන ලද කියන එකයි. දු කියන්නේ අයහපත් විදිහට, වැරදි විදිහට, නපුරු විදිහට, ගොරෝසු විදිහට, අකාරුණික විදිහට කෙරෙන ප්‍රකාශන. ඒව ඉතින් ස්වභාවිකයි. ඒව ලෝකයේ සිද්ධ වෙන දේවල්. කවුරුත් මේ කාරුණික මිත්‍රශීලී ලෙංගතු මුදු මොලොක් වචන භාවිතය සියලු දෙනා අතින්ම බලාපොරොත්තු වෙන්න බෑ අපිට. මේ ස්වභාවික දෙයක් දුරුත්ත කියන්නේ. රළු ගොරෝසු පරුස අකාරුණික නිර්දය වචන ප්‍රකාශන සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් පටිසංකායෝනි සොක්කමෝ සිහිනුවණින් යුක්තව ඒව ඉවසන්න ඕන. මොකද ඒව ඉවසන්න බැරි නම් ඒවයින් තමන්ගේ හිත රිද්දගෙන
තමන්ගේ හිත දූෂ්‍ය කරගෙන ඊට පස්සේ ඒ දූෂිත සිතින්ම ප්‍රතිචාර දක්වන්න යනවනේ ඊට පස්සේ අපි ආපහු සිද්ධ වෙන්නේ අයහපතක්මයි ඒකයි ඒ ආසවයක් හැදෙනවා ඒක ඒක හරහා නේ ක්ලේශයක් හැදෙනවා ඉතින් ඒ ක්ලේශය දුරු කරගන්න නම් අර දුරුත්ත අර මේ වැරදි ප්‍රකාශනය අසත් අසභ්‍ය ප්‍රකාශනය අසත්‍ය ප්‍රකාශනය පුළුවන් තරම් ඉතින් පුළුවන් තරම් දුරට ඉවසන්න ඒකයි ඒක ඒකේ ඉවසීමේ සීමාවක් ඒක නිවැරදි කිරීමේ සීමාවනේ නොයවසන සීමාව කියලා කියන්නේ අපි හිතමු කවුරු හරි අපි ගැන කරන දුරුත්වයක් තමයි මේ අපි ගැන බොරු චෝදනාවක් කරනවා කියලා හිතමු බොරු චෝදනාවක් ඕක ඉතින් ඉවසන්න පුළුවන් ගොඩාක් දුරට ඉවස ගන්න පුළුවන් තියා බොරු කිව්වා අපිට මොකද අපි ඒක කරලා නැහනේ කරන්නේ නැහනේ කියලා නමුත් සමහර විට ඒ බොරු චෝදනාව විසින් වෙනත් ගැටලුවක් මතු කරන අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. අන්න එතෙන්ට එනකොට ඒ දක්වා අපි ඉවසන්න ඕනේ දුරුත්තය. හැබැයි අතිරේක ගැටලුවක් පැනනගෙන තත්වයට ආවොත් අපි ඒක සංසුන්ව ඒක අසත්‍ය ප්‍රකාශනයක් කියන බව පෙන්නලා දෙන්නවා. එතනින් එහාට අපේ ක්‍රියාකාරකමක් තියෙනවා. අර සීතල උෂ්ණය පුළුවන් තරම් ඉවසලා බැරිම තැනට ආපුවාම රෙද්දක් පෙකෝ ගන්න. වගේ. දුරුත්තයක් ඉවසන්න තරම් පුළුවන් තරම් ඉවසන්න පුළුවන් නම් ගොක් හොඳයි. ගොක් හොඳයි. බුදුහාමුදුර අපිට ඒ ආදර්ශය දීලා තියෙනවා. තරම් බුද්ධ චරිතේ අපිට ඒ ආදර්ශය තියෙනවා. ඉතින් අපි බුද්ධානුස්සතිය කරන්නේ යන්නේ ඒකේ ඒ අවස්ථාව. කවුරු හරි බයිනකොට තමයි අපි බුද්ධානුස්සති භාවනාව වඩන්නේ. දොස් කියනකොට, බොරු චෝදනා කරනකොට, නිඳා අපහාස කරනකොට, අවමාන කරනකොට, එලා තලා කතා කරනකොට ඒ වෙලාවට තමයි බුද්ධානුස්සතිය වුණ කරන්නේ. බුදුහාමුදුරන්ටත් මෙහෙම දුරුත්ත වලට මූණ දෙන්න සිද්ධ වුණා. දුරාගත වචනපත. දුරුත්ත වචනපත, දුරාගත වචනපත. දුරාගත කියලා කියන්නේ නරක විදිහට අපි කරා පැමිණි කියන එකයි. නරක විදිහට කියන ලද. එතන කෙලින්ම තමන් ඉලක්ක වුණා කියන එකයි දුරාගතං කියලා කියන්නේ. වැරදි ප්‍රකාශන. තමන් ඉලක්ක වෙලා කියවෙන වැරදි ප්‍රකාශනේ තින් පුළුවන් තරම් කමෝ හෝති පටිසංකායෝනිසෝ ඉවස ගන්න පුළුවන් නම් සෑහෙන කෙලෙස් ගොඩක් එතනින් දුරු කර ගන්න පුළුවන්. නොඉවසීමෙන් ඇති වෙන කෙලෙස් ඉවසීමෙන් දුරු කරන්න පුළුවන්. ඒකයි මේ අදිවාසනා පරයයන් අපිට උගන්වන්නේ. ওই විදිහට. මේ අපිට පුළුවන් තරම් ඔය අනිත්‍යගේ ප්‍රකාශන, වැරදි ප්‍රකාශන අපිට ඉවස ගන්න පුළුවන්. ඒකට සීමාවට ආවම තමයි අපි මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ. නමුත් මේ ප්‍රතිචාරයත් අපි මේ මෝඩකමට දක්වන ප්‍රතිචාර නෙමෙයි. ඒක නිවැරදි කරන්න ඕන නිසා සමහර වෙලාවට අපි කරනවා. සමහර ඒවා ඉවසලම අතහැරලා දාන. ඉවසීමෙන් මේක අවසන් කරන්න පුළුවන්. ඒකට ප්‍රතිචාරයක් දක්වන්න ඕනෙම නැහැ. එතෙන්ම ඉවරයි. සමහර ඇනුම් බැනුම් වගේ දේවල් පුද්ගලයා ඉලක්ක කරගත්තම අපිටම ඉලක්ක වෙලා තියෙනවා නම් ඒව අපේ ඉවසීමෙන්ම ඉවර කරන්න පුළුවන්. අර දුරාගත මේ දුරුත්ත කියන කාරණේදී සමහර වෙලාවට වැරදි ප්‍රකාශනය ඒක සමාජගත වීමෙන් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවල ඉවසීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒක සමහර වෙලාවට අපිට නිවැරදි කිරීමක් කරන්නත් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඉතින් සමහර දේවල් නිවැරදි කරන්න උත්සාහ කරන්නේත් නෑ සමහර වෙලාවට. දැන් බුදුරජාණන් වහන්සේ ඊට කරපු සමහර චෝදනා උන්වහන්සේ නිවැරදි කරන්න උත්සාහ කරේ නැහැ. නේ? අපි දැක්කනේ සමහර අය බුදුරජාණන් වහන්සේට අභූත චෝදනා කරානේ. වචනපත දුරුත්ත දුරාගත වචනපත. ඉතින් ආනන්ද හැඳුරෝ කිව්වා මේක මේ බොරු කියන්නේ අපි සම්බන්ධයෙන් මේ කරන ප්‍රකාශන සම්පූර්ණ වැරදි නිසා නේද මේක මිනිස්සු අපි ගැන මොනවා හිතයිද හිතුවා විතරක් නෙමෙයි මේ විශාල සමාජයෙන් විශාල ප්‍රතිචාර ලැබුණා කියනවා දානෙවත් ලැබෙන්නේ නැති මට්ටමට ආවා කියනෝනේ අර දුරුත්ත දුරාගත වචනපත නිසා එල්ල කරලා කරපු බොරු චෝදනා ආදී දේවල් නිසා ඒත් බුදුරජාණන් වහන්සේ වටික කාලයක් යනකොට මේ මිනිස්සුන්ට තේරිලා ඒවා මේ වෙනසක් වෙයි ආනන්ද එතකන් අපි ඉවසමු
නැත්තම් වෙන පළාතකට යමුද මෙහි ඉන්න බෑනේ කියන. නෑ එහෙම වුනෙත් නෑ. එහෙත් ඔය වගේ එකක් ආව තව කොහේ හරි යන්න වෙනවනේ. මෙහෙම ඉඳිමු ඉතින්. ඔන්න බලන්න. නැත්තම් ඔය කොච්චර ආසව ගොඩක් ඔතන හැදෙන්න තිබුණාදනේ. ආසව ගොඩක්, කෙලස් ගොඩක්, ප්‍රශ්න ගොඩක්, ගැටලු ගොඩක් හැදෙන්න තිබුණාද? ඔක්කොම අදිවාසනාවෙන් දුරු කරගත්තා. ඒකයි කිව්වේ. තවදුරටත් මේකට උදාහරණ නිදර්ශන දන්න උප්පන්නානම් නිදර්ශන ඉදිරිපත් කරනවා. උප්පන්නානම් ශාරීරිකානම් වේදනානම් දුක්ඛානම් තිප්පානම් කරානම් කටුකානම් අසාතානම් අමනාපානම් පානහරානම් කියලා. මේ ශාරීරික වේදනා කැක්කුම් මෙතන නම් වේදනා කියලා කියන්නේ අර ශාරීරික කියලාම කියලා තියෙනවනේ ඒක. එතකොට අර වේදනා චෛතසිකය නෙවෙයි ඇත්තටම මේ ශරීරය තුල ඇති කරන විවිධ කැක්කුම් කියලා අපි ඔකට කියන්නේ. ඊටාම පීඩාකාරී ඉවසන්න අමාරු කටුක කර්කශ අපේ මනාපයක් නැති සමහරට පානහරාන ප්‍රාණය නිරුද්ධ වෙන තරම් බරපතල විදිහේ දේවල් වුණත් අදිවාසක ජාතිකෝ හෝති මේ ඉවසන්නේ බවට පත් වෙන්න ඕන ආරසාව ඒකයි. ඉතින් ඔය විදිහට මේ නිදර්ශන ටිකක් මෙතන කිව්වේ මේ පටිසංකායෝනිසෝ කමෝ හෝති කියන එකට නිදර්ශන කීපයක් ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ. එක් පැත්තකින් බාහිර දේවල් අනිත් පැත්තෙන් ඇතුළත දේවල්. දැන් බාහිරින් එන දේවල් හැටියට සීතල උෂ්ණය පෙන්නවා, මැසි මදුරු වදුරු පෙන්නවා, ඊළඟට වෙනත් අයගේ රළු පරළු ගොරෝසු චෝදනාත්මක ප්‍රකාශන පෙන්නවා. ඒ ඔක්කොම බාහිරින් එන ඒවානේ. ඇතුළතින් එන ඒවා හැටියට පෙන්නවා සාපිපාසා සහ ඔය නොයෙක් විදියට ලිඩ රෝග ආදී හැදුනම ශරීරයේ මතුවලා එන තාම තියුණු කටුක කැක්කුම් වේදනා ආදී ඔය වගේ. දැන් මේක අපිට දෙකට බෙදා ගන්න පුළුවන්. ඇතුළතින් එන ඒවා සහ බාහිරින් එන ඒවා කියලා. ඇතුළතින් සහ බාහිරින් එන දේවල්. මේවා හැබැයි ඔක්කොම ධර්මතා. මේ තමන් කරන වැරද්දක්වත් මේ තමන්ගේ කර්ම දෝෂයක් මොකක්වත් ගැන නෙමෙයි මේ කියන්නේ. මේවා මේ දැන් තමන්ගේ වැරදි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් නම් ඒකට මේ ඉවසීම කියන එක නිර්දේශ කරන්නේ නැහැ. ඒක වෙනස් කරගන්න ඕනේ ඒක තමන්ම. නමුත් මේ කියන දේවල් ස්වභාවිකත්වයට අයිති දේවල්, සබදාමට අයිති දේවල් ඔක්කොම. එහෙනම් එවැනි දේවල් ඉවසා දරා ගැනීම අදිවාසක ජාතිකෝ හෝති කියලා මේකේ ප්‍රතිඵලයක් බුදුරජාණන් වහන්සේ මේ පරියාය අගට කියනවා. යං හිස්ස භික්කවේ අනදිවාසතෝ උපජ්ජියුං ආසවා විගත පරිලාහ. එතකොට අනදිවාසයතෝ නොයිවසීම නිසා ඉවසා දරා ගැනීම නොකරන විට ඇතිවන්නා වූ ආසවා විගත පරිලාහ. ආසවත් ඒවයින් ඇති කරන විඝාත කය මනස දෙක විශාල වශයෙන් පිළීමට පීඩාවට ලක් කරන පරිලාහ දැවීම තැවීම වගේ දේවල් අන්නේ වගේ දේවල් නොයසනකොට ඇතිවෙන ඒ වගේ දේවල් අදිවාසයතෝ ඒවංසතේ ආසවා විඝාත පරිලාහ නහොන්ති. තමන්ට පුළුවන් තරම් ප්‍රඥාවෙන් යුතුව ඉවසනවා නම් පටිසංකායෝනිසෝ මේක හරි වැදගත්. අපි යමක් ඉවසනකොට ඒක බොහොම තේරුම් අරගෙන අවබෝධයෙන් ප්‍රඥාවෙන් ඕන ඉවසන. නිකන් වහේ ඉවසන ගතිය ඒක නිකන් මෝඩකමකට තමයි වැටෙන්නේ. නිකන් ඔය කිසිම අවබෝධයක් නැතුව ඉවසන එක මෝඩකමකට. ඒකත් සමහර අය ඉවසීම හැටියට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් අපේ ඉවසීම ගැන කියන්නේ පටිසංකායෝනිසෝ කමෝ හෝති කිය. ඔය කන්ති පාරමිතාවේ තියෙනෙත් එහෙමනේ. කන්ති ඉවසනවා හොඳට අවබෝධයෙන්, හොඳ සිහිනුවණින් යුක්තව ඉවසන කෙනෙක් බවට පත් වෙනවා.
ඉතින් ඔය විදිහට මේ පරයයේදී අපිට බුදුරජාන් වහන්සේ උගන්වන්නේ අපේ ජීවිතයේ කයින් සහ මනසින් දැන් මෙතන කය මනස දෙකට බෙදාගත්තොත් අර දුරුත්තානං දුරාගතානං වචනපතානං කියන ඒවා මේ ශරීරයට වදින්නේ නැහැ කොයි වෙලාවකවත් මේ ශරීරයට සම්බන්ධතාවයක් පෙන්වන්නේ නැහැ ඒවා ඍජුවම ඒවා සම්බන්ධ වෙන්නේ මනසට අනිත් අයගේ ඔය රළු පරළු ගොරෝසු චෝදනාත්මක අවලාදාත්මක අවමානාත්මක වචන හිතට තමයි වදින් අපි කියන්නේ ඒ මිනිස්සයා කියපු එක මගේ හිතට වැදුනා පොල්ලෙන් ගැහුවා වගේ කඩුපාරක් ගැහුවා වගේ කියලා නේ වාක් හිත රිදවන ස්වරූපයෙන් යුක්තයි එහෙම ප්‍රකාශන හරියට මිනිස්සු කතා කරනකොට බලන්න වාක් වෙලාවට ඒ ලක්ෂණේ තියෙන අනිත් එක්කෙනාවත් හිලාතලා පහත් කොට සලකන නේ නින්දා අපහාස කරන බොරු චෝදනා කරන දොස් කියන මේ ලක්ෂණේ තියෙන ඉතින් ඔයගොල්ලෝ සබහා ධර්මයට අයිති දෙයක් හැටියට පෙන්නන්නේ කෙලින්ම ඉලක්ක වෙන්නේ මනස මනස තමයි පෙළන්නේ ඔකේ ඇඟ නෙමෙයි අර සීතල උෂ්ණ මැසි මතුරු දුරු බඩගින්න විපාසය ඔය වගේම කයට ඉලක්ක වෙන්නේ ඒකයි මේ ඉවසා දරා ගැනීම කියලා දෙකක් අපි කතා කරා සිතින් කයින් දෙකෙන් ඉතින් එතකොට අර උංගාවක් ප්‍රශ්න කෙලස් ගැටලු අවම වෙනවා අඩු වෙනවා ඒ නොඉවසීමෙන් ඇති වෙන ආසව විගත පරිලාහ ඉවසීම නිසා දුරු වෙනවා ඒකයි මෙතන තියෙන්නේ ඉතින් ඕක තමයි ඔය අදිවාසනා පරයය ඉමේ උච්චන්ති බික්කවේ ආසව අදිවාසනා පහතබ්බා ශ්‍රාවකෙනි මෙන්න මේකයි ඉවසීමෙන් දුරු කළ යුතු ඉවසීමෙන් ආසව දුරු කළ යුතුයි කියලා කියන්නේ මෙන්න මේකයි මෙන්න මෙහිමයි කියලා බුදුරජාන් වහන්සේ ඊටාම පොඩි නිදර්ශන කීපයක් ඉදිරිපත් කරලා මේ සාකච්ඡාව අවසන් කරනවා ඉතින් අපිට ජීවිතේ ওই ටික ওই විදිහටම මූණ දෙන්න සිද්ධ වෙනවා ඔය කියපු නිදර්ශන ඔය අනුසාරයෙන් අපිට සියලුම දේවල් තේරුම් ගන්න පුළුවන් සමහර ඉවසිය යුතු දේවල් නාම සමහර ඒවා රූප ඊළඟට ඒ නාමයි ඒ රූපයි නිට්ටය නැ අනිත්‍යයි නේ දැන් සීතල උෂ්ණ කියන එක රූප ධර්ම නාම ධර්ම නෙමෙයි රූප ධර්ම ඊට පස්සේ අර දුරුත් දුරාගත වචනපත වචන ශබ්දේ නාම ධර්මයක් රූප ධර්මයක් වුණාට ශබ්දේ රූප ධර්මයක් වුණාට එයින් මතු කරන తත්වය නාම ධර්මයක් කවුරු හරි මොන හරි කිව්වම අපි තුල ඇති වෙන්නේ දුක දුක නාම ධර්මයක් තරහ ලැජ්ජාව වගේ දේවල් ඇති වුණා කියලා හිතමු ඊව නාම ධර්ම ගණයටයි තියෙන්නේ දුක නාම ධර්මයක් තරහ නාම ධර්මයක් ලැජ්ජාව නාම ධර්මයක් මනසේ ඇති වෙයි. ඒක අපිට ඕවා හොඳට වෙන් කරලා බෙදාගෙන තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. නාම රූප වශයෙන්. ඒ වගේම අනිත්‍ය අනාත්ම වශයෙන් අපි කියවනේ මේ ආර්ය ප්‍රතිපදාවේ පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා දක්වා ඉස්සරහට මේ අවබෝධය ගැඹුරු වෙනවා කියලා. ඉතින් ඒ අනුව අපිට ඒවත් අවබෝධ කරගන්න පුළුවන් තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට අවබෝධ කරගත්තොත් ඔය දේවල් භෞතික දේවල් අභෞතික දේවල් එක පැත්තකින් අපිට ඉවසන්න වෙන දේවල් තියෙනවා. අනිත් පැත්තෙන් බාහිරින් එන දේවල් අපේ ශරීරයේ තුලින්ම මතුවලා එන දේවල්. එහෙමත් තියෙනවා. ඒවත් ඉතින් මේ විදිහට තේරුම් ගත්තනම් අනිත්‍ය අනාත්ම විදිහට අවබෝධ කරගත්තා නම් අපිට ඉවසන්න පුළුවන් තරම් දුරට ඉවසන්න පුළුවන් ඕක. බැරි නෑ. නිකන් කෙලෙස් ආසව හදාගන්න අවශ්‍යතාවයක් නෑ. ඉතින් ඔන්න ඕක තමයි මේ අදිවාසනා පරයය. මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මොකක් අවබෝධ වුණා. ඉතින් මම ඔය පරයය සාකච්ඡා කිරීම ඔතකින් නිමා කරලා අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් ධර්ම සංවාදයේ ඉදිරියට ගෙනියන්න
ප්‍රශ්න ගැටළු ආදී දේවල් තියෙනවා නම් ඉස්මතු කරන්නත් පුළුවන්. ඒ වගේම මේ අදිවාසනා පරියාය දැනටමත් අපේ කල්යාණ මිත්‍රෝ අපි හැමෝම කරගෙන යනවානේ. ඉතින් ඒවයි හොඳ ප්‍රතිඵල ඇති. අත් වශයෙන් මට නම් මගේ ජීවිතේ පුදුම තරම් මේ පරියායෙන් ප්‍රතිඵල තියෙනවා. මං හුඟක් පාවිච්චි කරන දෙයක් මේක. අදිවාසනා පරියාය. උප්පරිමය පුළුවන් තරම් උප්පරිමය හැබැයි ප්‍රඥාවෙන් පටිසංකායෝනිසෝ ඒක අනුගමනය කරන පුදුම තරම් ප්‍රතිඵල තියෙනවා විශේෂයෙන් ඔය පිරිසත් එක්ක ජීවත් වෙනකොට ඔය දුරුත් දුරාගත වචනපත අදිවාසනේ හරීම වැදගත් තනියෙන් ඉතින් කාගේවත් කටහඬක් ප්‍රකාශනයක් ඇහෙන්නේ නැති ලක් වෙන්නේ නැති තැනක ඉන්නකොට වචර වැඩගත් නැහැ. නමුත් අපි මිනිස්සුත් එක්කනේ ජීවත් වෙන්නේ. gedara hitiyat gedare innō tawage ipadene. ස්වාම පුරුෂයා භාර්යාව දූ දරු බෑනලා ලේලිල ඉතින් සමීප ඥාතීන් ඉන්නේ. එළියට බැස්සත් අවට පිටේ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ කියන දේවල් ඇහෙනෝ. නේ? සමහරට අපිව ඉලක්ක කළාම ආගත අපිව ඉලක්ක කළාම මේ ප්‍රකාශන කෙරෙන අවස්ථා තියෙනවා. ඒක ඔහොම තමයි. එහෙමයි ස්වභාවය. ඊළඟට ඔය ඉතින් සෝබා දහමේ දේවල් සීතල උෂ්ණ මැසි මදුරු දුරු ඒ වගේ දේවල් ඇත්ත ඉතින් අපිට පුළුවන් තරම් ඉවසන්න පුරුදු වෙලා තියෙනවා නම් හරිම හොඳයි. ඉතින් භාවනා යෝගියෙක් මං හිතන්නේ ආර්ය ශ්‍රාවකෙක් මේ කන්ති ගුණය කමති ගුණය කමෝ පටිසංගායෝනිසෝ කමෝ හෝති කියන මේ උතුම් ගුණය වර්ධනය කරගත්තොත් විශාල සහනයක් ජීවිතයට තියෙනවා. හැබැයි මේව අවබෝධ කරගෙන ඉවසනවා. අනවබෝධයෙන් ඉවසනකොට හැදෙනවා ස්ට්‍රෙස් මානසික ආතති. ඊළඟට එන්නේ ડિප්‍රෙෂන්. ඈ ඊළඟට ડિසෝඩර්. ඔහොමම තමයි යන්නේ. ඒ එහෙම වෙන්නේ මොකද අර පටිසංකායෝනිසෝ නෙමෙයි. නුවණින් තේරුම් අරගෙන නෙමෙයි. ඉතින් Tamanට ඒක තේරෙන්නේ නැත්නම් ඒක කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහ දැනගන්නවත් ඕන. අනේ මට මේ වගේ පීඩාවක් තියෙන, මේ වගේ කරදරයක් තියෙන, මේ වගේ බාධාවක් තියෙන. මම මේක කොහොමද මේක ඉවස දරාගන්නේ කියලා. එහෙම නැති අය අපි උඟාවක් දකිනවා මානසික පීඩාවලින් අද වර්තමාන නූතන සමාජයේ ඉතින් මානසික පීඩාව බහුලයි. මානසික ආතතිය කියන එක මං හිතන්නේ ඒක නැති කෙනෙක් ඇති කියලා මං හිතන්නේ. අතිවිශාල පිරිසකට ડિප්‍රෙෂන් තියෙන. ඒ වගේ මට්ටම්. ඒව හරහම තමයි මේ ડિසෝඩර් වෙන්නේ මනස. මම චින්තන රටාව සම්පූර්ණයෙන් අවුල් වෙලා තියෙනවා. ඒක තමයි මේ ડિසෝඩර් ස්වභාවය. ඉතින් ඕවා වෙන්නේ මේ අපටිසංකායෝනිසෝ කමෝ වුණාම තමයි. පටිසංකායෝනිසෝ මනා නුවණින් මනාව තේරුම් අරගෙන ඉවසීම කියන එකෙන් පිටපැනලා ඔයි නිකම් මෝඩ විදියට ඉවසා දරා ගැනීම හරහා තමයි ඔක වෙලා තියෙන්නේ. ඉතින් අපි සිහිනුවණින් ඇත්තටම තේරුම් ගත්තම මේ දේවල් අපිට හොඳ පාත් එකක් හැදෙනවා. හොඳ මාර්ගයක් හැදෙනවා මේ ධර්මතාවය ඉවසගෙන ඉන්නයි මේකත් එක කටයුතු කරන්න. අන්න එතන තමයි නිවන තියෙන්නේ. මේ සීතලක් නැති තැනද, උෂ්ණයක් නැති තැනද, මැසි මදුරු වෝදුරු නැති තැනකද ඈ නිවන නෑ. එහෙම තැන්වල නෑ. එහෙම තැන්වලට නිවනක් ඕනෙත් නෑ. දුරුත් දුරාගත වචනපත නැති තැනකද අපිට නිවන ඕන නෑ. ඒක තියෙන තැන. ඒක තියෙන තැන. ශාරීරික වේදනා ආබාධ මොවන් නැති තැනකද නිවන අවශ්‍ය නෑ. එහෙම තැනකට නිවනක් ඕනේ නෑ. නිවන ඕන වෙන්නෙම මේවා තියෙන තැන්වලට. මේවා තියෙන තැන්වල. ඒකයි. ඉතින් ওই විදිහට අපි මේක තේරුම් අරගෙන ප්‍රඥාවෙන් ඉවසා දරා ගැනීමට යොමු වුණොත් අපේ ජීවිතය ගොඩාක් සහනශීලී වෙනවා, ගොඩාක් යහපත් වෙනවා. හොඳයි, එහෙමනම් අපි ඔතකින් අපේ සූත්‍ර සාකච්ඡාවේ කොටසේ පරියාය සාකච්ඡාව නිමා කරලා වෙනද වගේම අපි මෙතන සිට ධර්ම සාකච්ඡාවට යොමු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, මට පොඩි කාරණාවක්. දැන් ඔබ වහන්සේ ඒ කියුවේ
දැන් කිව්වනේ සීත උෂ්ණ පදගින්න ඒ වගේ දේවල් රූප ධර්ම විදියට මේ වැටෙනවා කියලා ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට කවුරු හරි බැන්නොත් ශබ්දය රූප ධර්මයක් වුණාට අර තමන්ගේ හිතට වේදනාව දැනෙන ඒ වගේ හින්දාද හින්දා නේද ඒක නාම ධර්මයක් වගේ බලන්න කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒකෙන් ඇති කරන අර ලැජ්ජාව හෝ දුක හෝ තරහ හෝ ඒ වගේ දෙයක් නේ ඇති වෙන්නේ අපිට. කෙනෙක් බැන්නොත් එක්ක දුක හිතෙනවා. එහෙම නැත්නම් ලැජ්ජාවක් වගේ ඇති වෙනවා. එහෙම නැත්නම් සියුම් අමනාපයක් වගේ දෙයක් ඇති වෙනවා. එතකොට ඒවා නාම ධර්ම. ඒ අර්ථයෙන් තමයි එහෙම කිව්වේ. එහෙම ස්වාමීනි. එතකොට දැන් අපිට සමහරක් වෙලාවට රස්නේ වැඩි වුණාම ඉවසගන්නම වෙන වෙලාවට ඒ වගේ එහෙම වෙනකොටත් අපිට සමහරක් වෙලාවට හිතට ආවේගයක් දැනෙනවා සක්වක් සමහරක් වෙලාවට එහෙම දැනෙනකොට ස්වාමීන් වහන්සේ එතකොටත් එතනත් එතන තියෙන්නේ නාම ධර්මයක් නේද? ඔව් එතන ඔව් නාම ධර්මයක් තමයි එතනත් තියෙන්නේ. එතෙන්දිත් අපි හැබැයි ඒක අවබෝධ කරගන්න ඕනේ මේක ස්වභාවික දෙයක් සබදාමට අයිති දෙයක් කියලා. හරි. එතකොට මේ ස්වභාවදාමයෙන් ඇති වෙනකොට තමයි අර නාමයක් රූප විදියට බලලා නමුත් ඒ තත්ත්වයට ආවහම අපිට හිතන්න පුළුවන් දැන් මෙතන මේ නාම ධර්මයක් වැඩ කරන්නේ කියන එක ස්වාමීන් වහන්සේ. එහෙම හිතුවොත් හරිද? ඔව් හරි. ඒකෙත් නාම රූප දෙකම අපිට දකින්න පුළුවන්. පුළුවන්. එතකොට ඒකයි අර පටිසංකායෝනිසෝ කියන වචනේ මෙතන එදිලා තියෙන්නේ නුවණින් විමසා. ඔව්. විමසෝ. ඔව්. ඒක තමයි සෝ. එතකොට ඇත්තටම අර ආශ්‍රයයක් හැදෙන්න තියෙන ඉඩ එතනදිම මේ නැති වෙලා යනවා. අපි අර ප්‍රඥාවෙන් මේක විමසන් නැති නිසානේ අපි හුඟක් වෙලාවට මේ ඔය ආශ්‍රය හදාගන්නේ. ඒක. ආශ්‍රය හැදෙන්නෙත් නැහැ. හැදිච්ච ආශ්‍රය වුණත් අපි දැන් අපි හිතමු මේ කවුරු හරි කියපු දෙයකට අපේ හිතේ යමනාපයක් තියෙනවා කියලා. එතකොට ආශ්‍රය හැදිලානේ දැනට. අපි ඕක කමඨහන හැටියට අරගෙන භාවනා කමඨහන කරගෙන අපිට පුළුවන් ඕක දැන් මේ පරියාය ඉගෙන ගත්ත නිසා අපිට ඕක නිශ්ශබ්දව ඉඳගෙන ඕක ගැන පොඩ්ඩක් නුවණින් මෙනෙහි කරන්න පුළුවන්. නුවණින් නෙමෙයි නුවණින් මෙනෙහි කරොත් අපිට තේරෙනවා මේ ආවලා මට මෙහෙම නින්දාවක් කරා, අපහාසයක් කරා, එහෙම නැත්නම් බොරු චෝදනාවක් කරා. ඒක අනිත් අයටත් ඇහුණා. දැන් අනිත් අයත් මේක පිළි අරගෙන මං ගැන මොනවා හිතනවද කියලා ඔහොමනේ ඕක යන්නේ අපි. එහෙමයි. එතකොට ඒක නුවණින් මෙනෙහි කරොත් අපිට පුළුවන් ඕ එහෙම දේවල් ලෝකෙ වෙනවා. අනවබෝධය නිසා හෝ මං පිළිබඳව දේශයේ තරහමනාපේ නිසා හෝ මේ වගේ දේවල් මිනිස්සුන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේකට මම තරහ වෙලා වැඩක් නැහැ. තරහ වුණොත් එහෙම මම තවත් අකුසලයක් හදාගන්න එකයි මෙතන වෙන්නේ. මම බලන්න ඕන මේකේ නිවැරදි කරන්න තරම් දෙයක් තියෙනවද? එහෙම නැත්නම් ඕක ඉවසීමෙන්ම අවසන් කරලා දාන්නත් පුළුවන්. ඉවසීමෙන්ම අවසන් කරන්නත් පුළුවන්නේ. සමහර ඒවා එහෙම නැත්නම් ඕකේ නිවැරදි කරන්න තැනක් තියෙනවා නම් අපි හිතමු ඒ අසත්‍ය ප්‍රකාශය මන් සම්බන්ධයෙන් කරන අසත්‍ය ප්‍රකාශය අත්‍යවශ්‍යයෙන් අදාළ පුද්ගලයෙක් ඇතිනේ. අපි උදාහරණයක් ගත්තොත් මන් සම්බන්ධයෙන් කරන අසත්‍ය ප්‍රකාශනේ වඩාත් අදාළ වෙන්නේ මගේ ස්වාමි පුරුෂයාට කියලා හිතමු. එහෙම නැත්නම් භාර්යාවට කියලා හිතමු. අපි ඕක මුළු ලෝකෙටම නිවැරදි කරන්න යන්න ඕනේ නැහැ. අපිට අදාළ පුද්ගලයා ගිහිල්ලා නැත්නම් එයා වැරදි විදියට මං ගැන හිතාගනී කියලා හිතෙනවා නම් මේ එයාගෙන් අහන්න පුළුවන් මේ අහවලා කරපු ප්‍රකාශනය ගැන ඔයා මොකද හිතන්නේ? එතකොට එයා වැරදි විදියට හිතාගෙන නැත්නම් එතනින්මත් ඒක ඉවරයි. එයා ඉතින් ඕ එතනින් ඉවරයි. ඉතිරි ටික මේ අපිට අදාළ වෙන්නේ නැහැ. ඉතින් එයා ඒ කර්මය වැරදි ප්‍රකාශනයක් කිරීමෙන් බොරුවක් කීමෙන් ඇති කරගන්නා වූ පාප කර්මය එයාට අයිති. ඊළඟට වටපිටාවේ අය ඒ ගැන හිතලා මොනවා හරි කරගත්තොත් ඒකත් ඒගොල්ලන්ටනේ. ඒ ඕක නුවණින් මෙනෙහි කරොත් හරිම ලේසියෙන් ඔය ගැටලුව ලිහිලා යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද මට මගේ වැඩ කරන ඉස්සෙල්ලා ඩිපාර්ට්මන්ට් එකේ මට ওই වගේ සිටුේෂන් එකක් ආවා. මගේ බොස් කියන්නේ මම ආසනෙක වෙලා ඉඳලා ඉඳලා ගියන් පස්සේ ඉතින් ඒකට මම හිතන්නේ යාට පොඩි තරහක් තිබුණා. ඉතින් ඒක නිසා මම වැඩ පිටියෙන් පස්සේ මට ඉතින් හරියට කියන්නේ මම වැඩ කරලා නැහැ ওই වගේ කියලා අවුරුදු 10ක් වැඩ කරපු ගණන් ඒ වගේ මට කෑ ගහලා කොලවල් කොලයක් නිකන් ඇඟට දහලා ඒ වගේ කෙරුවා ස්වාමීන් වහන්සේ. ඇත්තම කියන්නේ ඉතින් මේ වගේ රටක ඒ වගේ කරනකොට ස්පෙෂලි මම වැඩ කරන තැන මට ඕනනම් පුඩුවන් හැරස්මන්ට් කියලා ඒ වගේ කරලා මේව කරන්න. ඉතින් මට ඒ වෙලාවෙ නම් හරියට හිතට දුක දැනුණා. හරිම වේදනාවක් තරහවකුත් ආවා. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා ඊට පස්සේ මම හිතුවා මේමයි ඔය කියන විදිහටම ඇත්තටම ඒක ගැන හිතුවා මේ වගේ දේවල් වලට තරහ වෙලා වැඩක් නැහැ. එයා කරපු දේ එයාගේ අන්හැපිනස් එක හින්දා එයා ඒක කරන්නේ. මම මොකටද මං ඒක ගැන හිතලා මම මගේ රස්සාව හරියට කෙරුවා නම් මට ඒක ගැන ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා ඉතින් ඒ වගේ මං හිත හදාගෙන වැඩ කෙරුවා. නමුත් එතන බොහොම අමාරු වුණා. ඒ කොච්චර කෙරුවත් ඉතින් එයාගේ ඒ මේවා ඒ හරාස්මන්ට් තිබුණා. ඊට පස්සේ ඉතින් මං කරපු වැඩේ වෙන තැනකට ඇප්ලයි කරලා වෙන ඩිපාර්ට්මන්ට් එකකට ගියා. ඉතින් ඒ වගේ සමහරක් අවස්ථාවල ඒ වගේ කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මම ඔබ වහන්සේගෙන් අහුවේ. එතකොට ඒ වගේ ඔව් ඒක වැරද්දක් නෑ. අර ඒකේ අර අපිට ඉවසා දරා ගන්න පුළුවන් සීමාවට ආවම එතනින් පස්සේ අපි කෙලෙස් හදාගන්නේ නැහැ. ඉවසා දරා ගැනීමේ සීමාව ඔය සමහරු සීමාව පැනනයින් පස්සේ එතෙන්දලා කෙලෙසේනේ හදාගන්නේ. ඒක නෙමෙයි ඔබතුමී වගේ ඒක ප්‍රඥාවෙන් තමයි එතනින් ඉස්සරහට යන්නේ. දැන් මේ දක්වා ඉවසන්න පුළුවන් මෙතනින් එහාට ඉවසන්න බැරි සීමාවේ වැඩ කරන්නේ අපි ප්‍රඥාවෙන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් අහන්න අවසරයිද? ස්වාමීන් වහන්සේ දැන් මට දැන් මේ සබ්බාසෝ සූත්‍රයේ ඔබ වහන්සේ දේශනා කරනකොට වැටහුණු දෙයක් තමයි සතර සතිපට්ඨානේ ආතාපි සම්පජන්න සත්මා විනේ ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං කියන තැන සවිනාස මේ තමා තුලින් දකිනකොට ඇත්තටම තමා තුල කොච්චර ආශ්‍රව තියනවද, තමා තුල කොච්චර ප්‍රහාණය වෙලා තියනවද, අර තමන්ට තව කොච්චර ඉදිරි ගමනක් තියනවද, කොයි ආකාරයෙන්ද මේවා ප්‍රහාණය කරන්න ඕනේ කියලා අර කියන්නේ ශ්‍රුතනේ අශ්‍රුතවත් පුතග්ජන මට්ටමේ ඉඳලා ශ්‍රුතවත් ආරශාවකෙක් වෙන තැනට එනකොට අර ඒ තුල තියෙන අවබෝධය තමා තුල මෙච්චර ප්‍රමාණයක් තමන් කොච්චර තව තුරක් යන්න ඕනෙද, තව කොච්චර ඉදිරියේ කරගන්න තියෙනවද, ඒ වගේ නිකන් හැඟීමක් ඇති වෙනවා නේ ස්වාමීන් වහන්සේ? ඔව් හැඟීමක් කියන්නේ ඇත්තටම ඔබතුමී මතක් කර කාරණේ හරි වැදගත්. දැන් අපි මේ බුද්ධ දේශනානේ අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට අපිටම තේරෙනවා අපි අසුතවත් භාවයේ හිටියනම් සුතවාරයේ ශාวก භාවයට පරිවර්තනය වෙන හැටිනේ. දැන් අපිට නොතේරී තිබුණු බොහෝ දේවල් දැන් තේරෙන පටන් ගන්නවා. ඊට මේක හසුරුවාගන්නේ කොහොමද කියලත් අපිට තේරෙනවා. ඒක තමයි අර සුතවාරී ශාวก භාවයට පත් වෙනවා කියලා කියන්නේ. එහෙමයි. දැන් අර උභවන්සේ අර පාරමිතාව අර කන්ති කියන පාරමිතාව උභවන්සේ කියනකොට එහෙම තේරුනේ කොහොමද මම හිතියේ තැන. දැන් මං කොතනද ඉන්නේ මගේ අර පාරමිතා මට්ටම වුණා තමන්ට කොච්චර ප්‍රමාණයක් තමන් ඒ පාරමී මට්ටමෙන් වුණත් කොයි තැනකද ඉන්නේ කියන ස්ථානය තමන් තුළම අවබෝධයකට එනවා නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මේ ගමන දැන් බුහන්සේගේ මේ දේශනා මාලාවම තුල එක දේශනයක් විතරක් නෙමෙයි අර ඔක්කොම ටික එකට ගන්නකොට තමා මට ඒක අර මෙනෙහි කරනකොට තේරුණේ. අර මූලිකවම මට හරියට හිතට වැදුණු දෙයක් තමයි ස්වාමීන් වහන්සේ මේ අර බුහන්සේ සතර සතිපට්ඨානය දේශනා කරනකොට
ආතාපි සම්පජන්න සතිමා. ඉතින් දැන් අපි බණ අහන වෙලාවේ වුණත් අපි ඒ සතියෙන් නුවණින් පිරික්සමින් බණ අහනකොට ඒ මුළු ධර්මස්කන්ධයම තුල ඇති වෙලා තියෙන වැටහීම හරිම ආශ්චර්යමත් අද්භූතයි කියලා අර ගාක් සූත්‍ර දේශනාවල දේශනා කරලා තියෙනවනි ස්වාමීන් වහන්ස. ඉතින් ඒ දේශනය තුලම ඒකේ අවබෝධය එනවනේ ස්වාමීන් වහන්ස. අර දැන් ඒ කියන්නේ අර නිවන් අවබෝධ කරගන්න ආකාරය කියලා තියෙනවනේ බණ අහනකොට. එතකොට ධර්ම සාකච්ඡා කරනකොට දැන් ඔබ වහන්සේ සමක ධර්ම සාකච්ඡා කරනවා, බණ අහනවා, භාවනා කරනවා, කමඨහන් සුද්ධ කරනවා. ඒ වගේ ඒ ආකාර කීපෙකින්ම සිද්ධ වෙන්නේ ඒ දැන් අපි හිතනවා ඉඳගෙනම භාවනා කරන්න ඕනේ මේ නිවන අවබෝධ කරන්න කියලා. මට දැන් ඒක ඇත්තටම ඔබ වහන්සේට කියන්න තියෙන මේ දේශනා මාලාව තුළ ඉන්නකොට සෑහෙන ඒ අවබෝධය කියන තැන, ඒ දර්ශනය කියන තැන ස්වාමීන් වහන්සේ ඒ ඉතාම වැදගත් කියන එක. ඔව් දර්ශනා. ඔව් දර්ශනා කියන ඒ අර සබ්බාස සූත්‍රයේ දර්ශනා කියන තැන, ඒ කියන්නේ ඒක තුල සෑහෙන ලොකු පරයායක් දේශනා වෙනව නේද කියන එක මෙහි කළ බලනකොට දැන් අපි නිකම් බණක් අහනකොට ඒක එහෙම හිතෙන්නේ නැහැ. දැන් ඔබ වහන්සේ එකින් එක මෙහෙම විස්තර කරගෙන යනකොට ඒකේ තියෙන ගැඹුරු බව අරිම ආශ්චර්යාත්මකයි ස්වාමීන් වහන්සේ. හරිම හිතට සතුටක් ඇත්තටම ස්වාමීන් වහන්සේ කියනකොට නිකන් අර බොජ්ජංග ධර්ම නිකන් ඉතන වැඩෙනවා වගේ නේද ස්වාමීන් වහන්සේ දැනෙන්නේ? ඔව් ධම්ම විචේ වැඩෙනවා. අත්තාත්මේ ධම්ම අන්න හරි ස්වාමීන් වහන්සේ ධම්ම විචේ ඒ වගේ වැටහෙනවා. දැන් අනිත් එක දැන් විරිය වුණත් දැන් Tamanට Taman තුල අදිෂ්ඨානයක් ඇති වෙනවා, මට මේක කරන්න පුළුවන් නේ, මේ විදියට බලපුවම මේක කරන්න පුළුවන් නේ කියන ඒ විරිය සම්පොච්චංගේ ඒ වගේ දේවල් මේ ධර්ම සාකච්ඡාවෙන් ඇත්තට වැඩෙනවා. ඒකෙදිත් අර Taman දැන් ඔබතුමී මම මේක පැහැදිලි කරද්දී ඔබතුමී සතිමා සම්පජානෝ ආතාපි නොවුනනම් සිහිනුවණින් වීර්යෙන් යුක්ත නොවුනනම් ඒක වෙන්නේ නැහැ. නමුත් ඔබතුමී සිහිනුවණින් යුක්ත වුන නිසා තමයි ඒ බොජ්ජංගය වැඩුණේ Taman තුල. ඒක නිසා ශ්‍රාවක භාවයේත් ඉතාම වැදගත් පැත්තක් තියෙනවා මේකෙදි. එතන ස්වාමීන් වහන්සේ එතන සමාධි කියන එකත් එතෙන්ට එනවනේ ස්වාමීන් වහන්සේ. බොජ්ජංග අතන එකපාරටත් වැඩෙනවා කියලා සමහර වෙලාවට තේනවා. ඒ කියන්නේ අර සතිය තුළම ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මෙතනදී ඇත්තටම භාවනාවක් කියලා දැන් ඒ වගේ අපි දැන් ආනාපාන සතිය වගේ ඉඳගෙන සකස් වෙලා කරන දෙයක් නෙවෙයිනේ. දැන් ධර්ම සාකච්ඡාවත් සද්ධර්ම ශ්‍රවණය කියන තැන මට ඒක දැන් අර ඉස්සර බණ අහනකොට ඉතින් විවිධ දේවල් කර කර බණ අහනවා. නමුත් දැන් මේ තුලට හිත යොමු කරගෙනම අර දේශනා එක දේශනාවකින් විතරක් නෙමෙයි අනිත් දේශනා පරිශීලනය වෙලා එකට එනකොට ඒ තුලට යනකොට තමයි දැන් අර වහන්සේ අර පාරමිතා ගැන කියනකොට මේ ටිකත් වැඩිලා නේද, මේකත් තියෙනවා නේද, මෙච්චර ප්‍රමාණිකුත් වෙලා නේද කියලා අර තමා තුලින් දකින්න බව නේද ස්වාමීන් වහන්සේ? ඔව් අජත්ත කියන තැන මේක දකින්න පුළුවන් තමා තුලින්. සවදුරටත් සකස් කරගත යුතු දෙයක් තියෙනවා නම් ඒකත් දකින්න පුළුවන් නේ. හරි අන්න හරි ස්වාමීන් වහන්සේ. අර වැරදිත් නිකන් පෙනිලම යනවා, මේක වැරද්දක් නේ, මේක මෙච්චර කල් වුණනේ එහෙම කියලා. මේමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ කුසල් ලත් වේවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මේ සූත්‍රයට අදාළ දෙයක් නෙවෙයි. ධර්මපුත්‍රක ප්‍රශ්නයක්. හැබැයි හැමෝටම එකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. අහුවට කමක් නැද්ද? කමක් නැහැ. මම කාලයක් තිස්සේ ඉඳලා බණ අහනවා. හැබැයි ඒ බණ අහන පුරුදු වුණේ ගොඩක් වෙලාවට වෙන වැඩකට ඉතිත් එක්ක ෆෝන් එක කනේ දාගෙන ළමයි චූටි එතකොට දැන් උයනකොට ඔෆිස් යනකොට මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒකට ඔෆිස් යනකොට කෝච්චිය යද්දී එහෙම අහන්න පුරුදුනේ. හැබැයි කවදාවත් මට කාලේ නෑ කියලා දෙයක් නම් හිතුන්නේ නෑ. මම කොහොම හරි කාලේ හොයාගත්තා. රෑ දෙක තුන වෙනකන් හරි මට ඕනදී අහලා ඇහුවා. එතකොට මම
දැන් අර සම්ප්‍රදායික විදිහට නෙවෙයි තාමත් දැන් මට හරි අමාරුයි එක තැනක වාඩි වෙලා වැඩක් නොකර බණ අහන්න. එතකොට මට නිදිමත එනවා. ඒක මම ඒක පුරුදු වෙච්ච විදිහ විඳින්නේ. දැන් කෝච්චියේ යද්දී උනත් මම බණ හදි මම කොච්චර සෙනෙහ හිටියත් මට ඒක දැනෙන්නේ නැහැ. ඔෆිස් යද්දී යන්නේ ගොඩක් වෙලාට හරිම උපේක්ෂා ස්වභාවයක්. ඒ දවසේම මට ඒ ස්වභාවයෙන් ඉඳන් වැඩ කරන්න පුළුවන් ගන්නට තියෙනවා. එතකොට දැන් මම ඒතරින්ද වර්කින් ෆ්‍රොම් හෝම් නේ දැන් අපේ අලුත් විදිහට කරද්දි මට මේ මානසික මට්ටම ගන්න අමාරුයි. ඒතර ඉඳන් කරද්දි 50ක්දි ඒ වගේම මගේ හිත හරියට විසිරෙනවා. දැන් අර මට 3-4 සැරයක් එකම දේශනාව අහන්න ඕනි හරියට දැනගන්න. හැබැයි මට දැන් ප්‍රශ්නයක් තියදි මම දවස පුරාම මේ ධර්මය ගැන හිතලා රැයන් දාගෙන ගියා. ධම්ම විචය වෙන්නේ නැති මම කරලා කොහොම හරි 10 සැරයක් හරි අහලා ඒක කරනවා. ඉතින් මට හැබැයි දැන් ඒකින්ද එක දේශනයක් ගොඩාක් සැරයක් අහන්න නැතුව ඔළුවට දාගන්න හරි අමාරුයි. හැබැයි මම ඒක පාවිච්චි කරනවා. ඒකින් එක දේශනකින් හැනේ එක වාක්‍යයක් දෙනවා හරි හොඳටම ඔළුවට ගින් ඒක පාවිච්චි කරනවා. දැන් මේ වගේ තත්ත්වයක් දැන් මට මේ විසිරෙන ගතියයි දැන් මෙච්චර කාල දාන අහලා භාවිතා කරලා ඒව නිවරණද ඒක නැත්තම් මගේ පුරුද්දක් ඉඳ වෙච්ච දෙයක්ද කියන එක ගැන මට ටිකක් දැනගන්න කැමතියි. ඔව් අර අපේ සුපුරුදු ජීවන වටපිටාව දැන් වෙනස් වෙලානේ තියෙන්නේ. ඒ වෙනස් වීමත් එක්ක ඇති වෙන තත්ත්වයක් ඕක. දැන් හුඟක් අයට ඔය වගේ දේවල් තියෙනවා. ඕකෙදි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් ගෙදරම ඉඳගෙන වැඩ කරන නිසා බනහන්න වෙනම වෙලාවක් නිදහස් කරගන්න පුළුවන්කම තියෙනවා නම් වෙනදා ඉතින් ඔබතුමී වැඩ කරන ගමන් යන්නේන ගමන් එහෙම අවධානය යොමු කරලා ඇහිමේ හැකියාව ඔබතුමීට තිබ්බ නිසා වෙන්නේ නැති එහෙම අහන්නේ නැත්තේ. නමුත් දැන් ගෙදරමනේ දැන් ගත වෙන්නේ දැන් කාර්යාලෝට යෑමක් ඒව මේ අඩුවෙන් අඩු වුණාම අර ඒකාකාරී ජීවිතයකට වැටෙනවා. අපි ඒකාකාරී ජීවිතය ඇතුලේ තමයි ඔය හිතේ විසිරුණු ගතියක් සමහර විට එක්තරා ප්‍රමාණයකට නුරුස්නා ගතියක් වගේ දෙයක් පවා නිකන් එන්න පුළුවන්කම තියෙනවා ඒකාකාරී ජීවිතේ. දැන් ළමයින්ට එහෙම හුඟක් ඒක වෙලා තියෙන මේ නිවෙස් වල ඉන්න ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ වෙනදා ගෙදරින් උදේ ගෙදරින් පිට වෙලා ගිහිල්ලා ඉතින් හවස් වෙලා රැ වෙලා තමයි එන්නේ. ඒගොල්ලන්ට නොයෙක් දේ අහන්න දකින්න ලැබෙනවා. ඉතින් නිදහසේ තමන්ගේ වයසේ අනිත් ළමයි එක්ක සෙල්ලම් කරගෙන ඒ විදිහට ගත කරපු නිදහස් ජීවිතේ සම්පූර්ණයෙන්ම ළමයින්ට වැහිලා ගිහිල්ලා විශාල මානසික වශයෙන් තෙරපොමක ඉන්නවා. එතකොට අර විසිරෙනවා හිත. ඒ ලක්ෂණේ තියෙනවා. වික්කිට ස්වභාවයක් හිතේ එනවා. ඉතින් ඔතෙන්දි ඇත්තටම අපි හුඟක් වෙලාවට මේ විවෘතව පරිසරයේ පොඩ්ඩක් යන්න ඉන්න පුළුවන් නම් දැන් ගේ ඇතුළෙම ගත කරනවා වෙනුවට දැන් නිවසේ වුණත් තැන් කීපයක් අපිට භාවිතා කරගන්න පුළුවන් නම් වැඩ සංවිධානය කරගෙන ඒ කටයුතු කරගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. ඊළඟට බණ අහන කාලය එළියට ගිහිල්ලා එළියේ පුටුවක් වගේ තියාගෙන ඒකට පැය දෙක නම් ඒ පැය දෙක ඒක ගත කරලා පැය නම් එහෙම නැත්නම් දේශනේ දෙකට කඩාගෙන පැයක් අහලා ඉතිරි පැය ඊළඟ වෙලාවේ ඒ වගේ පොඩ්ඩක් සංවිධානය කරගන්න පුළුවන් නම් ඔය ස්වභාවය වෙනස් වෙනවා. ඔය ඒකාකාරී ගතිය නිසා ඇති වෙන තත්ත්වයක් ඕක. ඇත්තටම ඕක දැන් හුඟක් අයට තියෙනවා. ඉතින් අපි කාලකලමනාකරණය කරගත්තොත් වැඩ සංවිධානය කරගත්තොත් එක තැන වුණාට පොඩි විවිධත්වයක් ඇති කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් සමහර ඇත්තන්ට ඉඩකඩ නැහැ. සමහරට ගාඩන් එකක් නැහැ. තියෙන්නේ බැල්කනි එක විතරයි. අනිත් ටික ගේ ඇතුළ. ඔය වගේ හිරවීමක් තියෙනවා. දැන් නාගරිකව හුඟක් අයට ඒ ගැටලුව තියෙනවා. ඉතින් ඉඩකඩ වත්ත පිටිය තියෙනවා නම් ඔන්න එළියට බහැලා පොඩ්ඩක් ඇවිදින්න. එහෙම වැඩක් කරන්න අර වෙනසක් කරගන්න පොඩි ඉඩක් තියෙනවා. සමහර අයට එහෙම ඉඩකුත් නැහැ. ඉතින් එහෙම වුණාම අර මානසික තෙරපුම වැඩි. ශරීරයට උනත් හොඳ නෑ. දැන් ශරීරය වෙනදා ඇවිදිනවා යනවා එනවා හුඟක් ගමන් කරනවා. ඒ ව්‍යායාමයේ පව ශරීරයට ලැබෙන්නේ නැහැ. දැන් ඒවත් බලපානවා මේ මානසික ආතතිය මානසික තෙරපුමට. ඉතින් කොහොම හරි අපි මේ දුෂ්කර කාලය වැඩිපුර ටිකක් ව්‍යායාම කිරීමෙන් ඇවිදීම් වගේ දේවල් ඔය ඉන්න පරිසරේම කොහොම හරි කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ඒ පොඩි පරිසරය ඇතුළේ වුණත් වෙන් වෙන් වැඩ වෙන් කරගෙන කරන්න
උත්සාහ කරන්න ඕන. බණ අහන්නත් කාලයක් වෙනම ගන්න පුළුවන්කම තියෙනවා නම් හුඟක් හොඳයි. අර ඒකාකාරී භාවයේ නිසාම තමයි ඔය හිතේ විසිරීම එන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔක තේරුම් අරගෙන කටයුතු කරොත් හොඳයි. අර වෙනදා තරම්ම මේ ලේසියෙන් පහසුවෙන් කරුණ අවබෝධ කරගන්න දුෂ්කර වෙලා එකම දේශනේ අත්තට සැරේ අහන්න වුණාම ඒකත් නිකන් පීඩාකාරී ගතියක් එනවනේ. එකම ඒතකොට කාලයත් වැඩිපුර අපිට ගත කරන්න වෙනවා. එකම දේශනේ අහන්න වැඩිපුර කාලයක් ගත කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ හුඟක් හොඳයි වැඩ කටයුතු ටික ටයිම් ටේබල් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට හොඳයි. බණ අහන්න මෙච්චර දවසේ පෑයයි නැත්තම් පෑය දෙකයි කියලා ඒක දැන් අනිත් වෙලාවේ අනිත් වැඩ ඒවට හොඳට සිහි කල්පනා යොදලා ඒ වැඩ ටික කරලා ඉතින් අනිත් අයටත් කියනවා මේ පෑය දෙකේ මම බණ අහනවා චුට්ටක් අනිත් වැඩ ටික බලාගන්න ඒව කරන්න කියලා. එතකොට තමයි නිදහස් බවක් එතන ඇති වෙලා මනස සංසුන් වෙලා ඒ වැඩේට මෙහිත යොමු කරගෙන ඒ කාර්යය කරන්න පුළුවන්. මෙතන එහෙම තමයි හොඳ. අනිත් එක වෙලාවල් හොඳ වෙලාවල් තීරණය කරගන්න එකත් ඔය වගේ වැඩවලට දැන් සාමාන්‍ය රෙදි ටිකක් හොදන්න අනිකුත් වැඩක් කරන්න පුළුවන්. අනිත් අය ඇහැරිලා කෑකෝ ගන්න වෙලාවෙත් අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. නමුත් සමහරට බණක් අහන කටයුත්තක් වගේ සංසුන්ව කරන වැඩ අර ඒ වගේ කලබලකාරී වටපිටාවක් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක උදේ රැයින් නැගිටලා ඒක අහන එක. එහෙම නැත්නම් අනිත් අය නිින්දට ගියයින් පස්සේ තමන් පොඩි වෙලාවක් ඇහැරිලා ඉඳගෙන ඒක ශ්‍රවණය කරන එක. ඒ වගේ ඒකට සුදුසු කාලයත් අපිට තීරණය කරගන්න පුළුවන් නම් මං හිතන ඔය විසිරුණු ගතිය හිතේ විසිරුණු ගතිය එහෙම අවම කරගන්න පුළුවන් වේවි කියලා. බොහොම පින් ස්වාමීන් වහන්සේ මම ඒක උත්සාහ කරලා බලන්නම් මේ විදියට පින් සිද්ධ වෙයි. දැන් අපි එහෙමනම් වෙනත් කතා බහ කළ යුතු දේ නැතිනම් අදට අපි දහම් හමුව නිමා කරමු. එතකොට අපි වෙනද වගේම මේ ධර්ම සාකච්ඡාවේදී අදත් අපි අපේ මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අවශ්‍ය කරන බුද්ධ දේශනාවක් තමයි ඉදිරින් තියාගෙන සබ්බාසව සූත්‍රයේ මේ සාකච්ඡා මාලාව කරගෙන යන්නේ. ඉතින් අපිට ඉක්මනින් සූත්‍රයක් සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. නමුත් ඊට වඩා මම හිතනවා මේ පරයය එකින් එක සාකච්ඡා කරගෙන යෑම වඩා සුදුසුයි කියලා. එතකොට මේවා පිළිබඳව වඩා පැහැදිලි ගැඹුරු අර්ථයක් අපිට වැටහෙනව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙමනම් අපි ඉදිරියටත් මේ සාකච්ඡාවලට සම්බන්ධ වෙමු. අද බදාද දවසේ ආයිමත් අපි මුණ ගැහෙන්නේ සිකුරාදා දවසේ 17 වෙනිදා එදාටත් මේ වෙලාවටම. නමුත් එදාට ඒ දෙන්නේ අපේ සාමාන්‍යයෙන් සතිපට්ඨාන භාවනා පුහුණු. ඉන් පස්සේ නැවත හමු වෙන දවසේ තමයි මේ සූත්‍රයේ ඉතිරි කොටසට අපි අවධානය යොමු කරන්නේ. මම හිතන්නේ ඊළඟ තියෙන පරිවර්ජන පරයය ඒ වගේ. එහෙනම් අපි ඊළඟ අවස්ථාවකදී මේ සූත්‍රයේ ඉදිරි කොටස් සාකච්ඡා කරන්න අපි අදිෂ්ඨාන කරගමු. එහෙනම් අද දවසේ මේ ධර්ම සාකච්ඡාවට එකතු වීමෙන්, සහාය වීමෙන්, සම්බන්ධ වීමෙන්, මේ කටයුතු සංවිධානය කිරීමෙන් දායකත්වයේ ලබා දුන්නා වූ අපේ කල්යාණ මිත්‍ර හැම දිනාටම පසු අවස්ථාවක හෝ මේවා වෙනත් මාධ්‍ය වලින් ශ්‍රවණය කරන අහන හැම දිනාටමත් මේ උතුම් ධර්ම අවබෝධයේ ආශව දුරු කරගන්න, ඒ කියන්නේ ආශවක්ඛය පිනිස උපනිශ්‍රේවා උපකාරීවා හේතු ආසනාවීවා කියන උතුම් අදිෂ්ඨානේ අපි ඇති කරගමු. ඒ වගේම මේ යහපත් කාර්යයෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය කුසල ශක්තිය හැදු වැඩු මව්පියෝ ශිල්ප සාත්‍රු ගන්නපු ගුරුතුමන් මේ ධර්ම මාර්ගයේ නිවන් මාගේ ලිපිර කරලා දෙන ශාසනයේ කල්යාණ මිත්‍රයන් ජීවිතේ පවත්වාගෙන යන්නට කරුණා මෛත්‍රියෙන් ආදරයෙන් ගෞරවයෙන් සහාය ලබා දෙන්නා වූ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු කොට ඇති අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනා ඒ වගේම අප සමග ජීවත් වෙලා අපේ අතර නැති බොහෝ ඥාතිවරු ඉන්නවා මේ දවස්වල නම් අපි අපේක්ෂා නොකරන අවස්ථාවල අපේ ඥාතිවරු අපි අතරින් සමුගෙන යනවා. ඉතින් ඒ හැමෝමත් අපි ගෞරවයෙන් සිහි කරමු. ඒ වගේම සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් කරන සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන් ඇතුළු
අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනාත් මේ යහපත් ක්‍රියාව දැනගනිත්වා දැකගනිත්වා දැනදැන සතුට වේවා අනුමෝදන් වේවා අනුගමනය කෙරෙත්වා අපි හැම දෙනාටම මේ උතුම් ධර්ම අවබෝධයේ නිර්වාණ ධර්මයේ පිණසම හේතු වාසනා වේවා සාදු 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 හැම දෙනාටම තෙරුවන් සරණයි සිරවන්තං තෙරුවන් සරණයි සුවපත් වේවා තෙරුවන් සරණයි Terima kasih.